නමෝ බුද්ධාය සදහම් කතිකාව නමෝ බුද්ධාය අද නැවතවතාවක් අප පිවිස තිබෙන්නේ අපේ දහම් කර්ම සම්බන්ධව කතා කරන නමෝ බුද්ධාය වැඩසටහනටයි නමෝ බුද්ධාය වැඩසටහන නැවත අපි ගෙනාව සජීවී ලෙස ගිය වතාවේදී අලුත් නමෝ බුද්ධාය වැඩසටහන පෙළක් මේ වැඩසටහන පෙළ මහිතන අපිට අවශ්‍ය වෙලා තිබුණේ පෙර නමෝ බුද්ධාය වැඩසටහන වලටත් සමග අපිට තිබුණේ විශාල ඉල්ලීමක් අපේ ශ්‍රාවක බවතුන් අපි විසින් ඉල්ලීමක් කරලා තිබ්බා නැවත වතාවක් නමෝ බුද්ධාය වැඩසටහන පටන් ගන්නයි කියලා නමෝ බුද්ධාය වැඩසටහන ගිය වතාවේදී පළවෙනි දිගහැරුම අපි නමෝ බුද්ධාය ශ්‍රද්ධා නාලිකාව තුළින් කියන ආවා දැන් අද දෙවන වැඩසටහන ගැන තමයි අපි කතා කරන්න යන්නේ මේ නමෝ බුද්ධාය වැඩසටහන විශේෂ විශේෂත්වයක් තියෙනවා ඒ විශේෂයෙන් විශේෂත්වය නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිරිපත් ගුණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ විසින් මේ ඉතා සරල ලෙස දහම් ගැටලු निराකරණය කොට අපට පෙන්වා දීමයි අන්න එතන තමයි මම හිතන්නේ අපිට තියෙන විශාලම ලැබීම කියලා එක මේ යම් කිසි කරපු කුසල කර්මයක් කියලා අපි මේ වැඩසටහන බලයින සීළු දිනාටම තම සිතින් හිතා ගන්න පුළුවන් හේතුව මන්දයත් අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ තියෙන ඒ ධර්ම ඥානය අපට එින් බිඳක් අපිට ලබා දීම තමයි මේ අවස්ථාවේදී කරන්නේ ඒ කිරීම තුලින් ඔබට ඒක මං හිතන් දැන් වෙනකොට අවබෝධ වෙලා ඇති මොකද මේ තියෙන ඔය දහම් ගැඹුරු කරුණු කාරණා ඉතා සරල ලෙස निराකරණය කර ගැනීමට අවත අපිට ඇති අවස්ථාවන් මං හිතන්නේ අල්පෙච්චයි කියලා ඒ අවස්ථාවන් තුලින් ඒ අල්පෙච්ච අවස්ථාවක් හැටියට මට කියන්න පුළුවන් මේ නමෝ බුද්ධාය වැඩසටහන ඉතින් මම වැඩි වේලාවක් ගන්නෑ මම নমස්කාර පූර්වකව අපි ලොකු ස්වයංහන්සෙන් අවසරilla සිටනවා අද වැඩසටහන ආරම්භ කරන ස්වයංහන්ස අවසරයි ස්වයංහන්ස දැන් ගියවතාවදී අපි කතා වුණා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දුක සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කොහොමද මෙතනට ගෙන එන්නේ ප්‍රඥාව ගෙන එන්නේ කෙසේද සම්මා දිට්ඨිය සම්මා සංකප්පය anu කුමක්ද කොයි විදිහට දාපුව වටහා ගත යුත්තේ කියලා ස්වයංහන්ස ද මම ප්‍රායෝගික වශයෙන් ප්‍රශ්නකට ආවොත් දැන් අද කාලේ සමහර අයගෙ තුල මතයක් තියෙනවා මේ භාවනාව අවශ්‍යද කියලා. සතිය පිහිටවා ගැන ගත හොත් ඒ භාවනාවක් එය ප්‍රමාණවත් කියන එක සොයන්නංශ. ඉතින් අන්න මේ මේ තුල අපි දකින එක එක කෝණයන් වලින් අය මේ සම්බන්ධව තර්ක කරනවා. ඉතින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක අපි ගලපා ගන්න මේ හා සම්බන්ධව ගත හොත් කොයි ආකාරයෙන්ද අපිට මේ දියා බලන්න පුළුවන් සොයන්නංශ භාවනාව නැතුව සමාගයේ එදිනදා ජීවිතයේ තුල සති පිහිටවා ගැනීමෙන් අපිට මේ මාර්ගයට එන්න පුළුවන් ද සයන්ස අවසන්. නමෝ බුද්ධාය. හැමෝටම තෙරුවන් සරණයි. අපිට ඔය භාවනාවක් ඒක භාවනාව කියලා අපි කියන්නේ ක්‍රමානුකූලව දිගටම පුරුදු කරන යම් කිසි භාවනා මේ පුහුණුවකින් පුහුණුවක් අපිට ඕමනාමද එහෙම නැතුව අපිට නිකන් සිහිය පිහිටවලා නෝනින් විමසලා මේක අවබෝධ කරන්න හැකියාවක් ඇත අපිට හැකියාවක් තියනවාද කියන එකයි මේ අහන්නේ ඒ ප්‍රශ්නේ අපේ හිතට එන්නේ මේ ධර්මයේ කියවන විතරයි ඒ මොකද දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ මේ පොඩි පොඩි උපදේශ වලින් ඒ කාලේ හිටිය ගිහි පැවිදි සමහර පැවිද්දන් ඒ වගේම සමහර ගිහි අය ධර්මය අවබෝධ කරනවා එතකොට අපිට සාධාරණ අදහසක් ඇති වෙනවා ඒ කාලේ හිටිය මිනිසුන්ට ඒක පුළුවන් නම් ඇයි මේ කාලේ අපිට බැරි කියන අදහසක් එනවා මොකද අපිට මේ කාලේ තියෙන දක්ෂතා ගත්තොත් සමහර කෙනෙකුට සැක හිතන්න පුළුවන් ඒ කාලේ මෙච්චර දක්ෂ මිනිස්සු හිටියවද්ද කියලා ඒ කියන්නේ අලුත් අපි ගත්තොත් කම්පියුටර් තාක්ෂණය ඊළඟට ඒ වෙනත් වෙනත් තාක්ෂණික නිර්මාණ ඊළඟට වෙනත් විද්‍යාත්මක නිර්මාණ ඒ වගේ දේවල් බිහි කරන මිනිසයාට ඇයි මේ තමාව අවබෝධ කරන කාර්යභාරය කරගන්න බැරි? ඇයි මේකත් පුළුවන් වෙන්නේ එපාය අපිට කියන අදහසක් ඇතිවීම සාධාරණයි. මේකට මම හොඳ උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මේ එක බ්‍රාහ්මණයෙක්. මේ බ්‍රාහ්මණය හැම දෙයකදීම දානි දෙන්න පුරුදු වෙලා හිටියා බුදුරජාණන් වහන්සේට. හැබැයි මෙයා බෞද්ධ නෙමෙයි. පැහැදීමෙන් ඉන්නවා මේ පැහැදීමෙන් ඉන්න නිසා මෙයා දාන දෙන්න පුරුදු වෙලා හිටියා දැන් මෙයා ගොයන් කපන්න ඉස්සෙල්ලා දාන දෙනවා ගොයන් කැපුවට පස්සේ දාන දෙනවා ඒ බ්‍රාහ්මණයාට කිව්වට එතකොට අපිට පේන්නේ යා නිකන් මේ ගොවිතැන් කටයුතු වලට මිනිස්සුන් යොදවලා නිකන් දානේ තියෙන කෙනෙක්
එතකොට මේ වගේ හැමතැනම හැමතිස්සෙම දාන දෙනවා. දාන දෙන පුරුදු වෙලා හිටියා. එතකොට ඒකත් එක්ක දැන් ධර්මයක් පොඩ්ඩක් අහලා හිත පැහැදීමෙන් හිටියා. ඉතින් දවසක් ගෙදර මේ ආහාර අනුභව කරමින් ඉන්නවා මේ බ්‍රාහ්මණයා. එතකොට එයා අනුභව කරමින් ඉන්නේ පාර පැත්තට පිටිපස හරවලා තමයි. ඉතින් ඒ කාලේ ගොඩක් බිමනි වාඩි වෙන මිනිස්සු. ඉතින් බිම වාඩි වෙලා ඉතින් ආහාර අනුභව කරමින් ඉන්නකොට බිරිඳ එයාට ආහාර බෙදනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක මේගොල්ලන්ගේ මේ දෙන්නගෙම ප්‍රඥාව මෝරලා තියෙනවා. දැන් අන්න ඒක දැන් අපිට තියෙන හොඳ මතක තියාගන්න ඕන කාරණාවක් මේ කතාවේ. බුදුරජාණන් වහන්සේ දැක්ක මේගොල්ලන්ගේ නුවණ මෝරපු බව. ඊරෝසි බුදුරජාණන් වහන්සේ එතනට වඩිනවා. දැන් මේගොල්ලෝ ධර්ම අවබෝධ කරන්න ලෑස්ති වෙන අය නෙමෙයි. නමුත් මේගොල්ලන්ට උමනා කරන කාරණේට මෝරලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ගෙදරට වැඩම කළා. දැන් පිඬුසිඟා වැඩම කළා. හිත මේ ගේ ඉස්සරහ හිට ගන්නවා. එතකොට අර බ්‍රාහ්මණයාට විතර දානමාන දෙදී සතුට වෙන බ්‍රාහ්මණයාට පේන්නේ නැහැ බුදුරජාන් වහන්සේ මේ ගේ ඉස්සරහ හිටගෙන ඉන්න බව. මොකද එයා පිටිපස්ස ඇරිලා ඉන්නේ දොරටුවට. නමුත් දානි බෙදෙන බිරිඳට පේනවා ඉස්සරහ ඉන්නවා. ඉතින් බිරිඳ කල්පනා කළා මේ දානි මේ කෑම පොඩ්ඩයි තියෙන්නේ. මම මේ පොඩ්ඩ තමයි මේ අපේ මහත්තයාට බෙදන්නේ. දැන් මෙයාගේ තියෙන දාන දීමේ ආසාවත් එක්ක දැන් බුදුරජාණන් වහන්සේත් මේ හිටගෙන ඉන්නවා. අනිවාර්යයෙන්ම තමන් නොකා මේක පාත්‍රයට දානවා. ඊට පස්සේ මට අලුතින් උයන්න වෙනවා. ඉතින් ඒ කාලෙත් ඉතින් එහෙම අර පොඩි පොඩි මේ අලසකම් තිබිලා තියෙනවා. ඊට පස්සේ මේක නවත්ත ගන්න බිරිඳ මොකද කළේ? ඔළුවෙන් කිව්වා බුදුරජාණන් වහන්සේ ඉන්නපා යන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඔළුවම පිළිතුරු දෙන්න මෙහෙම කළේ යන්නේ නැහැ කියලා. එතකොට අර බිරිඳට හිතුණා හැබැයි මේ ශ්‍රමණයන් හරි ලෝබයි නොවැ කියලා. හිතිලා හිනා ගියා. හිනා වෙනකොටම හිනා යනකොට බුදුරජාණන් වහන්සේ රශ්මි මාලාවක් ගෙදට එව්වා. ඒ වෙනකොට පිටිපස්සෙන්ලා බැලුවා. අර වාඩිලා හිටපු බ්‍රාහ්මණයා බලුවාම දැක්කා මේ බුදුරජාණන් වහන්සේ ඉන්නේ. ඇයි හිනා වුණේ කියලා බැලුවේ. ඊට පස්සේ ඇහුවා ඇයි හිනා වුණේ කියලා. මම මේ ඔළුවෙන් යන්න කිව්වා. මේ සමන ගියේ නැහැ කිතු කිව්වා තී බලවත් තරද්දන් මේ කලේ කියලා. අනේ භාග්‍යතුන් වහන්සේ මම දැක්කේ නැහැ. මම මේ වළඳලා ආහාර අනුභව කළා. මේකේ භාගයක් දැන් තියෙනවා. මේ භාගය මට පූජා කරන්න අවසරද කියලා ඇහුවා. කිව්වා මේ බත් මුට්ටියේ උඩින් උණක් මැදින් උණක් දංකුඩ උණක් ශ්‍රමණයන්ට අකප නැහැ කිව්වා. ඉතින් ඊට පස්සේ කල්පනා කළා රාජ පූජිත රාජ කුලේක රාජ කුමාරයෙක්. මොකද එයා බලන්නේ අර කුලෙත් එක්කනේ බ්‍රාහ්මණය කල්පනා කරන්නේ. රාජ කුමාරයෙක් මේ දෙන පිළිතුර බත් මුට්ටිය උඩින් ලැබුණත් මැදින් ලැබුණත් දංකුඩ ලැබුණත් ශ්‍රමණයන්ට අකප නැහැ කිව්වා. ඊට පස්සේ මෙයා මොකද කළේ? බුදුරජාණන්තර පිගානේ භාගේ ඉතුරු භාගේ මෙයා පූජා කළා. අනේ ස්වාමීන් ගෙට වඩින්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මොකට උපස්ථාන කළා. ඊට පස්සේ අහනවා ස්වාමිනී ශ්‍රද්ධාව කියන්නේ මොන වගේ එකක්ද කියලා ඇහුවා. මේ බ්‍රාහ්මණිය ඇහුවා. එතකොට බ්‍රාහ්මණයට අවශ්‍ය වුණේ ශ්‍රද්ධාව ගැන විස්තර අහගන්නයි. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා බ්‍රාහ්මණය ඇස අනිත්‍ය වශයෙන් බලන්න, කන අනිත්‍ය වශයෙන් බලන්න, නාසය අනිත්‍ය වශයෙන් බලන්න, දිව අනිත්‍ය වශයෙන් බලන්න, දැන් කය අනිත්‍ය වශයෙන් බලන්න, හිත අනිත්‍ය වශයෙන් බලන්න. දැන් අපි ගේ පාර කිව්වා අපි මේ ඇහැ විතරයි තියෙන්නේ අනිත්‍ය වශයෙන් බලන්න, ඇතුළේ වෙන හැක් නැහැ කියලා. ඔව් මේ කන විතරයි තියෙන්නේ ඇතුළේ වෙන කනක් නැහැ කිව්වා. එතකොට මේ ඇස අනිත්‍ය වශයෙන් බලන්න, කන අනිත්‍ය වශයෙන් බලන්න, මේ නහය විතරයි තියෙන්නේ නාසය අනිත්‍ය වශයෙන් බලන්න, මේ දිව විතරයි තියෙන්නේ මේ දිව අනිත්‍ය වශයෙන් බලන්න, මේ ශරීරය අනිත්‍ය වශයෙන් බලන්න, මේ ආයතනයෙන් ගන්න අරමුණ අනිත්‍ය වශයෙන් බලන්න කියලා මෙහෙම අනිත්‍ය තමයි විස්තර කළේ. ඒ විස්තර කිරීම කොතරම් සාර්ථකද කියන්නේ බ්‍රාහ්මණියත් බ්‍රාහ්මණ තුමියත් දෙදෙනාම එතනම ඒ গিදර අනාගාමී ඵලයට පත් වෙනවා. ඒගොල්ලෝ ඇහුවේ නිකන් සාමාන්‍ය හිත පහදවා ගන්න කොහොමද කියන බොහොම සරල දෙයකට. ඔව්. නමුත් අර නෙළුම පිපිලා නෙළුම මෝරලා තිබ්බා සූර්යා පෑව්වා. එතකොට නෙළුම පිපුණා. සූර්යා කොච්චර පෑව්වත් නෙළුම මෝරලා නැත්තම් පිපෙන්නේ නැහැ. ඒ වගේ එතකොට මේ බුදුරජාන් වහන්සේ අනිත්‍ය වශයෙන් ඒ ඇත්තන්ට කිව්වේ කාශ්‍යප බුද්ධ කාලේ මේ දෙන්න පැවිදිලා හිටපු දෙන්නෙක්. කාශ්‍යප බුද්ධ කාලේ පැවිදිලා ඉඳලා හොඳට අනිත්‍ය භාවනා පුරුදු කරපු දෙන්නෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන
තැන මේගොල්ලෝ ගොවිතැන් කර කර මේ උය උය හිටියට මේගොල්ලගේ අභ්‍යන්තරයේ රැස්කල ශ්‍රුතමේ ඥානෙ අභ්‍යන්තරයෙන් රැස්කල ධර්ම පුරුදු කිරීම මේගොල්ලන්ගේ චිත්ත අභ්‍යන්තරයේ දැල්වෙන පහනක් වගේ තියෙනවා. ඒක බුදු කෙනෙක් විතරයි දකින්නේ. ඒක වෙනත් කෙනෙකුට දකින්න බෑ. එතකොට බලන්න ඒ වගේ කෙනෙකුගේ අපි මේ පසුබිම දන්නේ නැතුව අපි කල්පනා කරන්නේ ඇයි අර බ්‍රාහ්මණයාට එක පාඩ පුළුවන් නම් මේක අවබෝධ කරන්න. මොකද අනාගාමි වුණා කියලා කියන්නේ අනාගාමි වෙන කෙනෙකුට කරුණු 10ක් ප්‍රහාණය වෙනවා. කරුණු 10 තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කාමරාග පටිඝ ප්‍රහාණය වෙනවා. ඊළඟට ප්‍රහාණය වෙනවා පංච නීවරණ. එතකොට පංච නීවරණත් ප්‍රහාණයි. එතකොට ඕරම් භාගයේ සංයෝජන පහත් ප්‍රහාණයි. එතකොට පංච නීවරණ ප්‍රහාණය වෙන්න නම් අනිවාර්යම බලවත් චිත්ත ඒකාග්‍රතාවය පුරුදු වෙලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒකේ තියෙන හතරවෙනි ධ්‍යානෙ හොඳට තියෙන්න ඕනේ කියලා. එතකොට බලන්න මේ ගෙදර මේ බක්කකා හිටිය මිනිස්සයා අර දානේ ආයේ මට මේ මොන කරදරයක්ද මේ ආයේ උයන්ද මේක එක හිටපු කෙනා මේ වේගෙන් අවබෝධ කළා. එතකොට මේ වදිහා බලලා අද අපි මිනිස්සෙකට අපි කල්පනා කළොත් ඇයි එදා ඒක පුළුවන් නම් ඇයි අද අපිට බැරි කියලා. බැරි කාරණේ තමයි අපි පෙර ආත්මේ පුරුදු කරපු ගුණයන්ගේ තියෙන ලදරු අවස්ථාව. ඒකින් අපේ අභ්‍යන්තරයේ තියෙන්නේ අපේ කුසල ධර්මයන්ගේ ලදරු අවස්ථාවක්. කුසල ධර්මයන්ගේ මෝරුපු අවස්ථාවක් තිබ්බනම් අපිට අනිවාර්යම බුදු කෙනෙක් මුණ ගැහෙනවා. ඊළඟට අනිවාර්යම රහතුන්ගේ යුගය තුල ධර්මයේ ස්පර්ශ කරනවා. ඒ සියල්ලම මගහැරි අපිට අපි ආවේ. දැන් බලන්න අපි කල්පනා කරලා ගත්තොත් ලදරුවෙක් සම්බන්ධයෙන්. ලදරුවෙක් අපි ගත්තොත් උඩු බැල්ලෙන් ලදරුවෙකුගේ ඇස කන නාසය දිවකය මනස තියෙනවා. එයාගෙන් මූණ තියෙනවා අත්පා තියෙනවා. නමුත් සාමාන්‍ය මිනිසියෙකුගේ ක්‍රියාකාරීත්වයක් එතන නැහැ. එහෙනම් ඒ ලදරුවාට නිසි ආරක්ෂාව, නිසි පෝෂණය, නිසි පුහුණුව ක්‍රමානුකූල ලැබෙන එකට සාමාන්‍ය මිනිසෙකුගේ ජවයයි සාමාන්‍ය මිනිසෙකුගේ ක්‍රියාකාරීත්වයක් ඒ වැඩිහිටි බවට පත් වෙන කෙනාට අයිති වෙනවා. එයාට අනිවාර්යම ලැබෙනවා. නමුත් ලදරු අවස්ථාවේ ඉඳලා ඒ ලදරුවා අපි සාමාන්‍ය මිනිසෙකුගේ ස්වභාවයට පුහුණු කරන්න ගියොත් ඒ ලදරුවා මැරෙනවා. ලදරුවා පුහුණු කරන්න බෑ. ලදරුවා පෝෂණය කරන්න උනේ ආදරෙන් පරිස්සමෙන්. එතකොට අපිට ඇයි මේක අවබෝධ කරගන්න බැරි? ඇයි අපිටත් තියෙනවනේ ඔක්කොම කියලා එහෙම කල්පනා කරලා අපි මාන්නිකෙන් ගියොත් සමහර වෙන්නේ මොකද්ද? මොකාක් හරි කුණු ගොඩකට අහු වෙනවා. මොකද සාමාන්‍යයෙන් මිනිස්යන්ව රවට්ටන්න තියෙන ලේසි ක්‍රමයක් තමයි මගේ ළඟට එන්න මම මාර්ගයට දාලා දෙන්න. මගේ ළඟට එන්න මම ඵලයට දාලා දෙන්න. මගේ ළඟට එන්න මගේ කෙටි ක්‍රම තියෙනවා. ඔව් මොකද සයනස කියන්නේ රාග දෝෂ මෝහ ඔය තුනෙන් තියෙන මූලයන් ටික දෝෂ මෝහ කළා කරගන්න බොහොම පහසුයි බොහොම ලේසියි කියලා කියනවා. කිව්වට පස්සේ සාමාන්‍යයෙන් මනුස්ස ජීවිතය පිළිබඳ ගැඹුරු දැනුමක් නැති කෙනා සාමාන්‍ය හිතන මේක පුළුවන් ඇති. මොකද මමත් ඒ මතයේ හිටපු කෙනෙක්. මොකද මම ඒ මතයේ නොසිටින්න විදියක් නැහැ. මොකද අපිත් ඒ කාලේ පොත් කියුවා. අපි අර හිමාලය වනේ සාදුවරු ගැන මේ සාදුවරු හිත බල්ලා උපදෙස් දෙනවා, මේවා දෙනවා අර්ග දෙනවා කියන පස්සේ අර ධර්මයේ අධ්‍යයනය කළා වීරියෙන් ඉවසීමෙන් යන ගමනට වඩා අපි හිතුවේ අලසව අපිට ඉක්මනට ගන්න කෙටි මාර්ග තියෙනවා කියලා. දැන් අපි ගත්තොත් දැන් හැමතැනම උගන්වන්නේ අපිට ඉක්මනට ගන්නනේ. දැන් අපිට තොරතුරු තාක්ෂණය තුළ අපි ඉක්මනට ලෝකේ ඕන තැන කතා කරනවා. අපි ඕන ලිපියක් ගෙන්න ගන්නවා. මෙහෙන් ලිපියක් යවනවා. ලෝක සිද්ධුණිය දකිනවා. කෑමක් ගෙන්න ගියත් අපිට හදිසිය තියෙනවා. ඒක නිසා නෙවෙයි ටේක් අවේ, ෆාස්ට් ෆුඩ් ඔක්කොම ඇතුනේ ඒ නිසානේ. එතකොට අපි දැන් ඉක්මනට අපි කැමති නැහැ. ඔව් දැන් අපි ගත්තොත් කෑම එකක් ඕඩර් කරා කියලා. අපි ඕඩර් කරපු ගමන් අහන්නේ ඔයාලට මේකට කොච්චර වෙලා යනවද? ඕඩර් කරන්න ඉස්සෙල්ලා අහන්නේ අපි. එයා කෘත්‍රිම පැය භාගයක් ඉන්නේ කියලා අපිට විනාඩි 10ක් ගන්න වෙන තැන් තියෙනවා. ඒතර අපි පැය භාගෙ ඔතන ඉන්නේ නැහැ. විනාඩි 10ක් ගන්න වෙන අයියෝ බෑ අපිට කාලේ වුණ කියලා. අපි අමුතෙන් අපි කාලෙන් ප්‍රයෝජන ගන්නින් නැහැ. නමුත් අර අපේ තියෙනවා අපේ හිත ඇතුලේ ලොකු හදිසියක්. එතකොට මේ හදිසියත් එක්ක තමයි මේවා එන්නේ. දී ඊට පස්සේ ඉතින් ඔය මමත් ඉතින් හිමාල වනේ මහා දුකක් විඳ විඳ රස්තු වැදී හිටියානේ. ඉතින් එහෙනම් ඉතින් කවුරුවත් වෙන්න අමාරු වෙටේ වලි මහත් වෙටුණානේ. ඉතින් ඒ නිසා නමුත් මට තිබුණා අර අවංකවම යමක් තේරුම් ගන්න ඕනේ අවස්ථාවෙ. ඉතින් කාලයා ගියාම මට ඒක තේරුම් ගියා. මේ ඉෂ්ට දේවතා අනුග්‍රහයත් ලැබිලා මට තේරුම් ගියා මේ අපි යන ගමන එහෙම යන්න බෑ. අර ලදරුවා පෝෂණය වෙනවා වගේ හිමින් මේ අභ්‍යන්තර ගුණාංග ශක්තිමත් වෙනකන් ගුණධර්ම පුරුදු කරන්න ඕනේ කියන එක. එතකොට මේ ගුණධර්ම පුරුදු කිරීම තුළ
ඒක ඒක අංගයක් තමයි භාවනාව කියන්නේ. සෝනස් මොකද අර සමාධිය යටතේත් වැටෙනවනේ සෝනස් විරිය සතිය සමාධිය කියලා. එතන එනකොට කායනුපස්සනා වේදනාපස්ස චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා සතිපට්ඨාන සූත්‍රය හැටියටත් එතන තියෙනවනේ සමාධියක් වැටෙනවා. සේතන සමාධිය. සමාධියක් වැටෙනවා. එතන ඉපතර එන්නම තියෙනවා ඒ කියන්නේ සෝනස් භාවනාවට. තියෙනවා දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධිය කියලා එකක් තියෙනවමයි. හැබැයි සම්මා සමාධියකින් පමණක් මාර්ගයේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මොකද මාර්ගයට ප්‍රඥාවෙන් තමයි මාර්ගයට උමනා කරන සියලු කටයුතු කරලා දෙන්නේ. හැබැයි ප්‍රඥාව දැන් අපි ගත්තොත් හිමාලිත් මම දැකලා තියෙනවා සමාධි වැඩෙන අය. සමාධි වැඩෙන සාධුරු ඉන්නවා, සමාධිය ගැන කතා කරන අය ඉන්නවා, සමාධිය තුල එක එක දේවුරු දකිනේම කතාබස් කරන අපිට කතා අපිත් එක කතා කරලා තියෙනවා. නමුත් මේ නිවන් මඟ හෝ චතුරාර්ය සත්‍යය කතා කරලා නැහැ. මොකද ඒක දන්නේ නැහැ ලෝකේ. මොකද ඒක දන්න පරිසරයක නෙමෙයි ඒක ඇහෙන්නේ. අපි අපිට දැන් ඒක ඇහෙනවනේ. ඉතින් ඒ නිසා අපිට තියෙන විශේෂයෙන් මම මේක කරුණු වල තියෙන දුෂ්කරතා වැටුණාට පස්සේ මම ගොඩක් කියන්නේ මේ හිත පහද ගන්න කියලා කියන්නේ ඒකයි. ඇයි අපිට බැරි කියනවට වඩා හිත පහද ගන්න එකෙන් අපේ හිතේ පුරුදු වෙනවා ධර්මයේ හැසිරිච්ච බුදුරජාන් වහන්සේට රහතන් වහන්සේලාට ගෞරව කරන්න අපි පුරුදු වෙනවා. ඒ ගෞරවයත් එක්ක තමයි අපිට අපි හිතේ ඇති වෙන අපේක්ෂාව දීර්ඝව පවත්වන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ගෞරවයත් එක්ක අපිට නිහතමානිකම ඇති වෙනවා. නීතමානිකම ඇති වුණාට පස්සේ අපිට අපේ හිත අහිංසක වෙනවා. ඊට පස්සේ අපි ඉන්න ස්වභාවය තුළ අසරණකම දකිනවා. ඉන්න ස්වභාවය තුළ අසරණකමක් තියෙනවා නම් අපිට සරණක් ඕනේ. අනේ සරණ හොයන් යනවා. ඒ සරණ තියෙන බුදුරජාන් වහන්සේ ළඟ. ඒ තරණ තියෙන බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ තුලයි. ඒ සරණ තියෙන බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා තුල කියලා දැනගත්තට පස්සේ අපිට ගෞරවයයි ප්‍රසාදයයි එක අපි අසරණයි එතන සරණ කියලා අපි දැනගන්නවා. දැනගත්තට පස්සේ එතන වාද විවාද කරන්න ධර්මයේ කතාවක් නැහැ. ඒ කියන්නේ සෝනස් කියන්නේ සක්කාය දිට්ඨිය අපි එතනදී කඩනවා සෝනස්. මමත්වේ කියන එක. ඒකෙන් අපි ඒක ඇත්ත තේරුම් ගත්තාම සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොකළට අපිට පුළුවන් නිකන් අහිංසක නිහතමානී චරිතයක් හදාගන්න. ඒ නිහතමානී බව අපිට අවබෝධයට ගුණයක් හැටියට අපිට උදව් කරනවා. ඒකයි වෙන්නේ. දැන් අපි දැකලා තියෙනවා භාවනා කරන අය ටික කාලයක් ගියාට පස්සේ සමාධිය කිපුණාට පස්සේ කවුරක් කියන එකක් අහන්නේ නැහැ. හැමෝම නෙමෙයි බොහෝ දෙනෙක් කියන කවුරක් කියන එක අහන්නේ. ඊට පස්සේ සමාධිය මුල් කරගෙන මෙයා කරදර වලටපත් වෙනවා. ඒ කියන්නේ අකුසල් රැස් කරගන්නවා. ඊට දහොඳ එයා සමාධියේ නැතුව හිටියානම්. ඒක. ඉතින් ඒ නිසා මම මේකෙන් කියන්නේ සමාධියට අගෞරව කිරීමක් නෙමෙයි. මම කියන්නේ සමාධියක් එක්ක ගුණධර්ම තියෙන්න ඕනේ කියන එකයි. එතකොට අපි ගත්තොත් හැබැයි මෙහෙම එකක් තියෙනවා. භාවනාව කියන්නේ දැන් අපි කම කෙනෙකුට සමාධියක් නැහැ. දැන් සමාධියක් වඩන්න ආසයි. ගුණධර්මත් තියෙනවා. නමුත් තමන් එක්ක ඇසුරු කරන අනිත් සමහරිනු සමාධිය තියෙනවා. එතකොට සමාධිය නැති එක්කෙනා ඒ සමාධිය තියෙන එක්කෙනාගේ සමාධිය හිලා දකින්න හොඳ නැහැ. ඒ සමාධියක් ඕනේ නැහැ, ওই භාවනාවට ඕක ඕනේ නැහැ කියලා තමන්ට නැති පමණින් ගුණයක් හිලා දකින්න ඕනේ නැහැ. ඒ සමාධිය කැටි කරගන්නවා කියන්නේ මානසිකවගේ තියෙන ගුණවන්තකමක් නේ. පංච නීවරණ දුරු කරගෙන යා ඉන්නවා කියන්නේ. දැන් අපි තමන් වීර්ය කරන බීර්ය කරන තමන්ට නැහැ කීම. නැහැ කියලා සමාධියට කරහන්න ඕනේ නැහැ. ඒක හොඳයි. ඒක බොහොම උතුම් දෙයක්. කොච්චර ලස්සන දෙයක්ද, හොඳ දෙයක්ද කියලා ඒක කතා කරන්න ඕනේ. හැබැයි සමාධියක් දිනු කිරීමේ අපේක්ෂාව තමන් තුළ තියෙන්න ඕනේ. තමන්ට නැති වෙන්න පුළුවන් ඒක මේ වෙලාවේ. නමුත් ඒකේ අපේක්ෂාව තියෙන්න ඕනේ. ගුණවත් වීම අපේක්ෂාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ මහත්තයා මේ විවිධත්වේ. දැන් බලමු අපි කල්පනා කරලා දැන් මේ මනුස්ස ලෝකේ දැන් අපි සියලුම මිනිස්සු හැටියට අපි ඉන්නේදී දැන් අපි දැන් මෙතෙක් මගේ වයස දැන් මමත් වයසයි. දැන් වයසක කෙනෙක් හැටියට මම ඇසුරු කරපු මිනිස්සුයන් අතර මම දැකලා තියෙනවා මට වඩා හොඳට සීලිය රකින අය. මට වඩා හොඳට ඉන්ද්‍රිය සංවරයේ ඉන අය. මට වඩා හොඳට වචනේ සංවර කරපු අය. ගොඩාක් සමාධියෙන් චිත්ත සමාධිය අපිට වඩා හොඳට පවත්වන අය. දැකලා තියෙනවා අපි. එතකොට අපිට වඩා හොඳට දහම් කරුණු විමසනය දැකලා තියෙනවා. එහෙනම් අපිට මේ විවිධත්වයේ මනුස්ස ලෝකේ හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් අපිට වඩා උසස් ගුණයෙන් උසස් අය සමාජය තුල ඉන්නවා නම් දැන් එක තැනක තියෙනවා මේ මිලිඳු රජුරු අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අපි හිත පහදවා ගන්න කොහොමද කියලා අහනවා. මේක මේ හිත පහදවා ගන්න. ඊට පස්සේ කියනවා හිත පහදවා ගන්න රහතන් වහන්සේලාගේ ස්වභාවය දැකලා කියනවා. ධර්මයේ හැසිරෙනාගේ ස්වභාවය දැකලා හිත පහදවා ගන්න. ඉතින් අපිට ඒක ඒ රහත් නොවිච්ච කෙනෙකුට රහතන් වහන්සේගේ ස්වභාවය දකින්න පුළුවන්ද කියලා අහනවා. ඒ කියනවා රහතන් වහන්සේලාගේ ස්වභාවය
රහත් නොවන කෙනෙකුට දකින්න පුළුවන් කියලා. ඒ කොහොමද කියලා අහනවා. ලෙඩ්ඩු ගොඩක සනීපෙච්ච කෙනා දකින්න බැරිද කියලා අහනවා. සාමාන්‍ය ලෙඩ්ඩු ගොඩක් තුල රෝගයක් වෙලඳිලා ඉඳෙද්දි එක්කෙනෙක් ඉන්න රෝගේ සනීප වෙච්ච. එයා අනිත් අයට සතුටින් ප්‍රීතියෙන් ඉන්නවා. එයා උදාන පහල කරනවා. අනේ මටත් ඔය ලෙඩේ තිබුණා. දැන් මට සනීපයි කිය කිය. එයාගේ ක්‍රියාවෙනුත් ඒක පේනකොට ලෙඩේ හැදිච්ච අය කල්පනා කරනවා. අනේ අරයා සනීප වෙලා. කොච්චර හොඳද. එහෙනම් අපිත් ඒ ක්‍රමය කරන්න අපි සුවපත් වෙනවා කියලා. ඒ වගේ රහතන් වහන්සේලාගේ උදාන තියෙනවා කියනවා. ඒ උදාන අහනකොට හිතේ පැහැදීමක් ඇති වෙනවා කියනවා. අනේ මටත් මේක පුරුදු කරන්න නැත්නම් මටත් මේක පුරුදු කරන්න නැත්නම් කියලා. එහෙම කියනවා මේ කියන්නේ. මේ ධර්ම මාර්ගයට එන්නේ. එතකොට අපිට පේනවා අපට වඩා ගුණයෙන් උසස් අය ගැන අප දැනගන්න ඕනේ. අපිට වඩා ගුණයෙන් ධර්මයෙන් උසස් අය, සීලයෙන් උසස් අය, ඥාණයෙන් උසස් අය අපි දැනගත්තාම ඒගොල්ලන්ගෙන් තමයි අපි ගුණය ලබා ගන්න උදව් ලබන්නේ. අපි කිව්වොත් දැන් අපි වගේම සමාන පිරිසක් එක්ක අපි ඉන්නවා කියලා. තමන් හා සමා අපික බමත් බොනවා, වෙන කෙනෙකුත් බොනවා, තව කෙනෙකුත් බොනවා. බේබද්දු ටිකක් නම් අපි ඉන්නේ බීම නවත්තලා. දැන් අපි කියමු මෙහෙම එනවා කියලා. අපි පාටියකට යනවා. දැන් අපි ඉන්න පේන ඉන්න ඔක්කොම බීලා ඉන්නවා. නමුත් එක්කෙනෙක් නොබී ඉන්නවා. කටි නටමු කියනවා. අර නොබීපු එක නම් ලස්සන නටවනවා නම් අනිත් අයට බීපු අයට වඩා එතන බීපු එක වෙනුවට තේරෙනවා නම් එයාම කියනවා නම් දැන් බලන්න ඕගොල්ලෝ බීලා මේ වෙන නටනවා. මම නොබී කෙලින් ලස්සන නටනවා. දැන් ඔය ඔයගොල්ලන්ගෙන් කවුද ලස්සන නටන්නේ කියලා. එයා එතකොට අර බීපු එක නට හිතෙනවා. එහෙනම් නොබී මේක කරනවානේ. එතකොට එයා කෙනෙකුට නොනැත්තිකට බීමේ වලකින්න අරක ලැජ්ජාවට කාරණයක් යැබීපු බව. ඒ වගේ ගුණවන්ත ආය දැක්කහම ගුණී හීනෙක් කිනා ඒ තමන්ගේ හීන තත්ත්වයෙන් ලැජ්ජාවටපත් වෙනවා. පත්වලා හිතෙන් හිතන අනේ මටත් මෙහෙම ගුණවත් වෙන්න නැත්නම් මටත් මෙහෙම සීලවත් වෙන්න නැත්නම් මටත් මෙහෙම ධර්මය පුරුදු කරන්න නැත්නම් කියලා එනවා. ඒකෙන් තමයි මේ ලෝකේ ගුණවන්තය බිහි වෙන්නේ. එතකොට ගුණවන්තය බිහි වෙන්න නම් සජීවී ගුණවන්තයෝ ඉන්න ඕනේ. දැන් අපි ගත්තොත් දැන් මේ දවසල ඉරාකේ මේ සිරියාවේ වුණ අර්බුදයක් තියෙනවනේ. ඉතින් අර්බුදය තුළ අපිට පේනවා දැන් මේ පසුගිය දවස්වල ඒ අර ඒ මුස්ලිම් ත්‍රස්තවාදී කෙනෙක් තමන්ගේ අම්මව බෙල්ල කපලා. එතකොට තමන්ගේ අම්මගේ බෙල්ල කැපුවා. එතකොට අනිත් අයට ආදර්ශය මොකද්ද? අනිත් අය දකින්නද මේක මේ ආනන්තරී පාප කර්මයක් කියලා? දන්නේ නැහැ. අහලත් නැහැ. ඒගොල්ලෝ හිතනවා දැන් බලන්න මේ දෙවියන් වෙනුවෙන් අම්මගේ බෙල්ල කපුවා කියලා. ඒක නගේ කරන්නේ. දැන් එතකොට බලන්න ගුණවන්තයෝ නැති තැන අගාධයටම යන්නේ. එතකොට අපිට ලෝකේ ගුණවන්තයෝ හමු වෙන්නේ මුණ ගැහෙන්නේ බුද්ධ ශාසනය තුළ විතරයි. දැන් හොඳම උදාහරණය මම කියන්නම්. මම ওই හිමාලයේ ඉන්නකොට සාදුවරු ගොඩක් මැද්දට මාව එක සාදුවරයක එක්කන් ගියා. මොකද මං කිව්වා මාව එක්කන් යන්න පුළුවන් සාදු බලන්න කියලා. ඒ එක්කන් ගියාට පස්සේ යාගේ නම නම් දැන් මතක නෑ මට. මේ මහා කන්ද කොළ ගියේ උත්තරකාශි වලට ගිහලා ඉඳලා පයින් ගිහිල්ලා ගියා. හවස් යාමේ ගියා. හරි අමාරුවෙන් හති දදා ගියා. ගියාට පස්සේ සාමාන්‍යයෙන් අපි දැන් ගොඩාක් දුරින් හති දදා කන්දනක ගෙන යන්නකට දුරින්දලා ආවනම් කොහොමද සැප දුක් අහනවන්නේ මොකක්ද? කිසි දෙයක් නෑ. ගංජා බිබී හිටිය වෙලාව ගංජා දුන්නා. මං කිව්වා මං බොන්නේ නෑ කියලා. ඒකට ඒගොල්ලන්ට ෂොක් එකක් ආවා. ඇයි බොන්නේ නැත්තේ ඔයා කියලා. ඊට පස්සේ ආයි කිරියාව කිරි වලට ගංජා යට දාලා. ඊට පස්සේ මට ඒ ක්‍රිෂ්ණා කිව්වා මේකටත් ගංජාට දාන්න තියෙන කියලා. ඒක දුන්න මං කිව්වා බොන්න බෑ කියලා. අනේ ඊට පස්සේ මොකද කළේ? අපිට දොස් කියන්න ගත්තේ මම බලන්න ගියපු සාදුවරයා. දැන් ධ්‍යානයක ඉන්නවා කියලා හිතනවා ඇති. ඔව් නේ නේ. ඊට පස්සේ මොකද උනේ බලන්න. ඉතින් මං ඊට පස්සේ ක්‍රිෂ්ණාට දොස් කිව්වා මොකද්ද ක්‍රිෂ්ණා ඔයා කළේ? මම මෙහෙ එක්කන් ආවේ මොකද මේකද මට පෙන්වන්න තියෙන්නේ? මේවද මට පෙන්වන්න තියෙන්නේ කියලා මං ඊට පස්සේ මට පොඩි ඉන්න තැනක් දුන්න. මං ඒකේ බංකුවක් මම බංකුවට වෙලා හිටියා. ඉතින් මං කිව්වා ඉක්මනට මම මෙතනින් පල්ලෙහාට බස්සලා මේ මම එක්ක යන්න මට නම් ආයේ මේ වටේ ඉන්නේ නැහැ කියලා. එතකොට හැබැයි එතන සාදුවරෝ හිටියා. මගේ ළඟට ඇවිල්ලා කිව්වා හරි හොඳයි ඔයා කිව්වා. ඔය ගංජ බොන්නේ නැහැ කිව්වා. ඔය ගංජ දාපු කිරි බොන්නේත් නැහැ කිව්වා. හරි හොඳයි ඔයා කිව්වා. සමහර සාදුවරෝ කිව්වා. ඒ කියන්නේ තමාට කරගන්න බැරිද අපි කරලා තියෙනවා. මොකද්ද ගංජ නොබී සිටීම. එතකොට දැන් අර ගංජ නොබීපු එකෙක් හිටපු එකෙන් ඒකට අගය කරන පිරිසක් හිටියා. එතකොට ඒ වගේ ගුණධර්මයක් තියෙන පිරිස සමාජයේ හිටියොත් විතරයි අනිත් අයට ගුණධර්ම යන්නේ. ඒකනේ ධර්මයේ පවතින කල්යාණ මිත්‍රයා මත කල්යාණ මිත්‍රයා. විශ්වාසනස මොකද අර සමාධිය ගැනත් අර සමහර කට්ටිය කියනවා ආශ්‍රවයන් එක ගත්තොත් එහෙම කාම ආශ්‍රව භව ආශ්‍රව ditthi ආශ්‍රව එහෙම ගත්තොත් මෙතනත් භව ආශ්‍රවයක් උපදිනවා කියලා සමාධිය තුල ගිහිල්ලා රූප ධ්‍යාන අරූප ධ්‍යාන වල අරූපාවචර රූපාවචර ලෝකවල වලට යන්න. ඉතින් ඒ එතන තමයි නැති කරන්නේ.
ඒකට එන්නකොට ආයිත් අර පැත්තට එන්න නැති කරන්නේ කොහොමද? එතකොට සවනසී දැන් ඒක අපි අනිත් පැත්ත බැලුවොත් දැන් සමාධිය නැතුව අපි විපස්සනා විදියට ගත්තොත් එහෙම ඕකේ තියෙනවානේ 52 ආකාරයකට බලන්න පුළුවන් කියලා අනාත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙනවා. අටුවාවේ තියෙනවා සුඛ විපස්සක කියලා. වියලි වේලිච්ච විපස්සනා කියලා එකක් ගැන. ඒක තියෙනවා නම් අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග තුනක් අයින් කරන්න වෙනවා. ආර්යසන මාර්ගේ ඉන මාර්ගංග පහකින් සම්පූර්ණ වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවයෙන් ආර්යසන මාර්ගේ සම්පූර්ණයි එහෙනම්. ඒක අටුවාට කොහොමද ආවිසන? ඒක මම හිතන්නේ පුද්ගල චරිත විභජනයේදී. ඒ කියන්නේ පුද්ගලංගේ චරිත විග්‍රහ කරද්දී මොකද මම කියන්නේ දැන් බුද්ධ වචනේ තියෙන ස්වභාවය අපිට බලන්න නැතුව. අනික බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුන අනිවාර්යයෙන්ම සම්මා වායාම සම්මා සති සම්මා වායාම කියලා තියෙනවා. උපන් අකුසල් ප්‍රහාණය කිරීම, නූපන් අකුසල් නූපදවීම, ඊළඟට නූපන් කුසල් උපදවීම, උපන් කුසල් දියුණු කිරීම සම්මා වායාම ඕනිමයි. එතකොට සම්මා වායාමයට සම්මා සතියට තියෙන්නේ කායනුපස්සනා, වේදනනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. මේ සතර සතිපට්ඨාණයෙන් පමණමයි සංඥා විපල්ලාසය දුරු වෙන්නේ. සංඥා විපල්ලාසය කියලා කියන්නේ මොකක්ද? සුබදේහි අනේ අසුබදේහි සුබ සංඥාව. සුබ සංඥා. ඊළඟට අනිත්‍ය දේහි නිත්‍ය සංඥාව. ඊළඟට දුක් දේහි සැප සංඥාව. අනාත්ම දේහි ආත්ම සංඥාව. මේවා ප්‍රහාණය වෙන්නේ සතිපට්ඨානෙ තුලමයි. එතකොට සම්මා සමාධිය කියලා තියෙනවා විස්තර කරලා. එතකොට බොජ්ජංග වල තියෙනවා සති, ධම්ම විචේ, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එතන සමාධිය. සමාධිය තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම වල තියෙනවා සද්දා, විරිය, සති, සමාධි පඤ්ඤා. දැන් සුෂ්ක විදර්ශක ආයත සමාධියකින් තොරව නිර්වාණය අවබෝධ කරනවා නම් එනේ ඔක්කොම අපි අයින් කරන්න වෙනවා ඒ කියන්නේ. ඒ කියන්නේ සුෂ්ක විදර්ශන දෙක එකට යන්නේ නේ සවනසි. සමා විදර්ශනාවයි සමාධිය එකට යන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන් මහත්තයා. සමත පූර්වංගම විපස්සනා, විපස්සනා පූර්වංගම සමත කියලා කියනවා. ඒ කියන්නේ කෙනෙක් ඉන්න පුළුවන් සමාධිය වැඩෙන්නේ නැති. එතකොට දැන් ඒ සමාධි වැඩෙන්නේ නැති කෙනා විදර්ශනා වඩනවා. විදර්ශනාව තුළ යාට ධර්ම මානසිකාරය තුළ මෙනෙහි කිරීමෙන් හිත පහදින්න නිවරණංගේ යටපත් වීමක් කියලා. ඒක විදර්ශනා පූර්වංගම සමත. සමත. ඔව් ඊළඟට තියෙන්නේ සමත පූර්වංගම විදර්ශනා. කෙනෙක් තියෙනවා ඉන්නවා එයාට එහෙම අපහසුතාවයක් නැහැ. එයාට බොහොම පහසුවෙන් චිත භාවනා අරමුණක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒක සමත සංසිඳෙනවා. සංසිඳෙනවා. එතකොට යාට විදර්ශනාව කරන්නේ ඒක සමත පූර්වංගම විදර්ශනා. තව කෙනෙක් කියනවා යුගනද්ද දෙක එකට වැඩෙනවා කියනවා. එහෙම මිසක් මේ සුස්ක විදර්ශක කියන එක නාටුවාවේ තිබ්බත් බුද්ධ වචනේත් එක ගලපන්න බැරි නම් අපි මොකද කරන්නේ? එතකොට සවනසාර අනත්ත ලක්ෂණ සූත්‍රෙත් තියෙනනේ 51 ආකාරක කියන්නේ අර ඉන්ද්‍රිය ගැන. එතකොට පටිච්චසමුප්පාදේ 12යි ඊට පස්සේ අපි ආයතනවා ඇහැ. එතකොට ඇහැ මේ දර්ශනයේ දෙක එකතු විඥාන එකතු කිරීම. එතකොට 12 මේක එකතු කළා. ඒක තමයි සුස්ක විදර්ශනා සුස්කනේ විදර්ශනාවට මුල් පුරන්නේ එතන තමයි. මුල් පුරන්නේ එතන. එතන නේද සවනසාර. කොටින්ම අර පටිච්චසමුප්පාදයෙන් තමයි සක්කාදිට්ඨි ප්‍රහාණය වෙන්නේ. මොකද දැන් පටිසම්පාදයේ තුල සක්කාදිට්ඨිය ප්‍රහාණය වීම නිසා තමයි ඒ කෙනාට මේ හේතු ප්‍රතිධර්මයේ මනාකොට විග්‍රහ කරගන්න පුළුවන්. මොකද පටිසම්පාදයේ ආબોධ වීමෙන් සැකේ දුරු වෙන්නේ. බුද්ධ ආදී අටතැන් සැකේ අතීතයේ හිටියද නැද්ද, අනාගතයේ ඉන්නවද නැද්ද, වර්තමානයේ ඉන්නවද නැද්ද, ඊළඟට මේ ලෝකේ බුදුවරු ඉන්නවද රහතුන් ඉන්නවද කියක ඔය සැක තියෙනවනේ. සැක ඔක්කොම නැති වෙන පරිසම්පාදේ. ඒ කියන්නේ අනුලෝම වශයෙන් පටිලෝම වශයෙන් දෙපැත්තටම බලන්න ඕනද සර්? නෑ පරිසම්පාදේ විස්තර කරනවානේ. දැන් පරිසම්පාදය හේතු ප්‍රත්‍ය වශයෙන් ඔය බලන කෙනාට තියෙනවා ඒ ධර්මයේ අතීත අනාගතේ ණයන්නේති කියනවා. මේ වර්තමාන න්‍යාය අතීතයටත් පමුණවා ගන්නවා කියන අතීතෙත් මේ විදිහටයි උනේ. අනාගතෙත් මේ විදිහටයි වෙන්නේ කියලා. එතකොට අතීතයේ මම කොහොම හිටියද, කොහම වුණාද, මෙහෙම වුණාද, අර වුණාද කියන විතර තියෙනනේ අර හිත ඇතුලේ අර කුතුහලෙ. කුතුහලෙ. ඒ කුතුහලෙ සංසිඳනවා. අනාගතේ කොහම වේද, කොහමද කියලා ඒක එන්නේ නැහැ සංසිඳනවා. ඇයි? අනාගතේ උපන්නත් උපදින්නේ භවපත්‍යා ජාති. අනාගතේ භව හැදින්නේ උපාදානපත්‍යා භව. හරි ලස්සනයි මේ විස්තර. එහෙම ඒක බලද්දි අපිට හොඳට තේරෙනවා පරිසම්පාදයෙන්මයි පුද්ගලයා ධර්මයට බැසගන්නේ. එහෙසනස්. ඔව් ධර්ම පරිසම්පාදේ මනාකොට නැතුව ධර්මයට බැස ගන්න බෑ. දැන් අර සමාධියක් අපි සමාධිය ගැන වුණත් එහෙමයි. මට මතකයි ඒක අම්ම කෙනෙක් මට කිව්වා, අනේ ස්වාමීනි මට හරි අවසනාවක් වුණා, මං තාම පසුතැවිලි ඉන්නවා. වයසක අම්ම කෙනෙක්. මං ඇයි කියලා. අපි මේ භාවනා වැඩසටහනකට ගියා. ඒ වෙලාවෙදී මේ භාවනා කර කර ඉන්නකොට මට හරි අමාරුයි, මගේ මේ
කකුල මේ නවාගෙන ඉද්දෙද්දි මම පොඩ්ඩක් කකුල දිග ඇරියා කිව්වා. චුට්ටක් මෙහෙ කළා ආයිරියව හදාගත්තා කිව්වා. කමටහන් ගන්න කියලා කිව්වා. අයියෝ ඒ ස්වාමිනාසි කිව්වා අයියෝ හරි අවසනාවන්ත කෙනෙක් සුවාන් වෙන්න ඕන මෙන්න හිටියේ. ඒක නැති වුණා කිව්වා. මේ අතපය හොල්ලන්න ගිහිල්ලා. ඉතින් මම බැලුවේ දැන් සාරිපුත මහ රහතන් වහන්සේ අරහත් ඵලයට පත් වුණේ පවන් සලසලා. ප්‍රඥාවට උමනා කරන ඉරියව් හතරම වුණයි. දැන් ඉරියව් හතරෙම මාර්ගපත ලැබනවනේ. වාඩි වෙන ඉරියව් විතර නෙමෙයිනේ. සතපෙන ඉරියව් වෙනත් මඟපත ලැබනවා. සක්මන් කරන ඉරියව් වෙනත් මඟපත ලැබනවා. වාඩි වෙන ඉරියව් වෙනත් මඟපත ලැබෙනවා. ඉතින් ඒ වගේ මේ සතර ඉරියව් වීම මඟපත ලබන්න පුළුවන්. ඒකට අනිවාර්යයෙන්ම වාඩි වෙන ඉරියව්වකම මේ නිස්සද්දව සිටින වෙලාවකම මඟපත ලැබනවා කියන කාරණයක් නැහැ දේශනාවක. නමුත් අපිට කාලය තිස්සේ අර බහනා වැඩසටහන් වලට අපි කරමින් යනවනේ. ඒකත් එක්ක අපේ හිතේ සංඥාවක් ගිහින් තියෙනවා. මේක යම් කිසි වෙලාවක අපිට අවබෝධ වෙන්න නම් අපි මේ භාවනා වාඩි වෙලා ඉන්න ඉරියව්ව දැහැසේ පියාගෙන සිටීම වෙන්න ඕන එකක් කියලා වෙන්න ඕන. ඒක තමයි සයන්සෝ හොඟක් කට්ටියත් මම හිතන්නේ එක එක ප්‍රශ්න නගන්නේ මේ භාවනාව අවශ්‍යමද නැද්ද මෙතන ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලිවම තියෙනවා. ඒක තේරුම් ගැනීම අපහසුතාවයක් යම් කිසි සක්මණින් කළා තියෙනවා. සක්මණින් කළා ත්‍යාගී හිත සමාධිමත් වෙනවා. සමාධිමත් වෙන්න ඕනේ. සතපෙන ඉරියව්වෙන් හිටියත් සමාධිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ සමාධියේ මාර්ගාංගයක්. ඒසන මට එහෙනම් අවසර සයනස් අපි ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා අපි නැවතතාවක් අපි සාකච්ඡාවට අපි සාකච්ඡාවට නමෝ බුද්ධාය සතහම් කතිකාව අවසර සයනස් නැවතතක පාලක මැදිරියත් එක්ක සම්බන්ධ වීමෙන් අනතුරු සයන්සාරය නවත්තපු තැනින් මම පොඩ්ඩක් අහන්න සරි සමහර අයගේ මතයක් මේ මේ මාත් එක්කත් මේ ගැන පොඩ්ඩක් කබ කරා. පටිච්ච සමුප්පාදයේත් එක්ක ගත්තොත් කාටවත් පින් දෙන කතාව අපි මේ බොරුවක් කියලා කියන්නේ. සාමාන්‍ය වශයෙන් කාටවත් පිනක් දෙනවා කියන එක පටිච්ච සමුප්පාදයේ ගත්තොත් එතනින් කර්මානුකූලව හැඩ ගැහිලා යම් තැනක උප්පත්ති ලැබනවා. චිතුවීමෙන් අනතුරුව අවිද්‍යාවෙන් එතන ඉඳන් තමයි අවිද්‍යාපච්චය සංස්කාර සංස්කාර පංචය විඥාන විඥාන ඊට පස්සේ ආයතන ඔය විදිහට යනවා කියලා. එතන එහෙම යන රටාවක් තිබියදී දොළු සයුරක් තියෙනවා චාන සෝම කියලා බව බවපච්චය ජාති ජරා මරණ ඒ විදිහට යනකම් මෙතනදී කොහොමද මේ පින්දීමෙන් කියන කතාව ඒ මුලා කිරීමක් කියන කතාව. එතන පින්දීමක් නැහැ පටිච්ච සමුප්පාදයේ විතරයි එකම ක්‍රියාවලිය අපට සරණක් වීමට තියෙන්නේ කියලා සවනස. ඒ කියන සවනසකින් යම් කිසි දෙයක් ලබා ගන්න කියන්නේ මම සලකන්නේ ඒ කවුරු හරි එම කියනවා නම් එයාගේ දැනුමේ තියෙන අසම්පූර්ණකමක් තියෙන්නේ ප්‍රධානම එක. මොකද පටිසම්පාදය තුලත් කරන්න තියෙන ප්‍රවේශයක්. මොකද පටිසම්පාදය තුල සම්පූර්ණයෙන්ම සරණ යන්න නම් සරණ පිටන පටිසම්පාදේ නිරුද්ධ වෙන්න ඕනේ යාට. පටිසම්පාදේ නිරුද්ධ වුණා නම් තමයි සරණ. පටිසම්පාදේ තුල සරණක් නැහැ. පරිසම්පාදවල තියෙන සසර ගමන සිද්ධ වෙන රටාව. එතකොට සසර ගමන සිද්ධ වෙන රටාව තුල කර්මය ගැන කතා කරනවා. පරිසම්පාද නිරුද්ධ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන අංග අතර ප්‍රධාන වශයෙන්ම තියෙන එකක් තමයි දැන් ඔය දැන් අපි ගත්තොත් පින දෙන්න බෑ කියලා කියනවා නම් දැන් මෛත්‍රී භාවනාව අපි දැන් ගත්තොත් ඒ මෛත්‍රී භාවනාව කරන්නේ තව කෙනෙකුට සෙත් පැතීම. එතකොට ඒක ආයේ චිත්ත විශේෂයට ඒ කියන්නේ සිතට අදාළ විෂයක් ඒක. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ලෝක විෂය අචින්තයයි. කම්ම විපාක අචින්තයයි. ඒකේ තියෙනවා චිත්ත විෂය අචින්තයයි කියලා. සම ඒ ඊළඟට තියෙනවා ධ්‍යාන විෂය අචින්තයයි කියලා. කියන්නේ ධ්‍යානයකින් කරන්න පුළුවන් දේවල් අචින්තයයි කියලා තියෙනවා. එතකොට බලන්න එක රහතන් වහන්සේ නමක් ගැන තියෙනවා ලංකාවේ. එක ආරණ්‍යක මගේ සිතුල්පව්වේ හරි වගේ තැනක ආරණ්‍යක කරඬුලි නේද කොහෙද? ආරණ්‍යක ඉඳලා උන්වහන්සේ වඩින්න හදනකොට කවුද අඬන වැහෙනවා. ඊට පස්සේ අහනවා ඇයි මේ අඬන්නේ කියලා. ඉතින් කියනවා අනේ ඔබ වහන්සේ වැඩපු දවස් ඉඳලා ඔබ වහන්සේගේ මෛත්‍රී බලෙන් හැමදාම මේ මේ වනාන්තරේන යක්ෂයෝ එකට එක මේ කමේ කාකුටාගෙන කපාගෙන හිටපු අය ඔබ වහන්සේගේ මෛත්‍රී බලෙන් ඔක්කොම මිසිතින් එකිනෙකාත් මේති පතුරන්න පටන් අරන් ගිහින්. ඒකට මේ දෙවියා කියනකම් ඒ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. තමන්ගේ මෛත්‍රී බලෙන් මේ පරිසරය තුළ ලොකු සපතක් වෙලා කියලා. ඊට පස්සේ කියන අනේ ස්වාමීනි මේ වස් කාලේ ඉන්න කියලා. ඒ වස් කාලේ ඉන්නවා. ඊට පස්සේ පිටත් වෙන්න යනකට ආයෙත් අඬනවා. ওই විදිහට උන්වහන්සේ පිරිනුවන් පානකම් මෙතන හිටියේ. එතකොට ඒ මේ මේ එතකොට මෛත්‍රී චිත්තය අපිට පේනවා හරි පැහැදිලිව
මේ ලෝකයට මේ සම්බන්ධ වෙන චිත්ත විශේෂයෙන් වෙන දේවල්. ඊළඟට ඒ වගේම තමයි අපි පිරිත් ධර්මයේදී කීම. අපි කවත පිරිත් දේශනා කරනවා. අපි පිරිත් දේශනා කරාම මේ පිරිත් වලින් මේ මනුස්සයන්ට ගොඩාක් සාන්තිය ඇති වෙනවා. පැහැදිලිවම මම දන්නවා දේවල් මේ මෛත්‍රී භාවනාව කරලා පිළිකා තිබිච්ච සමහර අයගේ පිළිකා නැති වෙලා තියෙනවා. පිළිකා රෝගින් ඉඳලා තියෙනවා පිළිකා නැති වෙච්ච. මේ මෛත්‍රී භාවනාව කරලා තමයි කියලා ඊට පස්සේ දැන් අපි දන්නා ගැන මේ කියන්නේ. ඉතින් ඒ නිසා එතකොට අපිට පේනවා මේ චිත්ත විශේෂ දෙයක් තියෙනවා. ඊළඟට දැන් බුද්ධ දේශනාව තියෙනවා රජු අධාර්මික වුණොත් කාටි වැසි වසින් නෑ. මේව අධාර්මික වෙනවා, මෙහෙම පරිසරය තියෙනවා, අර්බුද ඇති වෙනවා කියලා තියෙනවා. එහෙනම් ප්‍රධානීකුගේ ක්‍රියාකාරීත්වය සමාජයට පරිසරයට බලපානවා. පින ගැන හරියට විස්තර කරන විමානවත් ප්‍රේතවස්තු, මේ විමානවත් ප්‍රේතවස්තු කියන්නේ අපි හදාපු කතන්දර නෙමෙයි. ඒක ප්‍රායෝගිකවම තියෙන ප්‍රායෝගික සත්‍ය. මිහිඳු මහරහතන් වහන්සේ එනකොටත් ඕක එනකොටත් තිබුණානේ. එතකොට මේ පින රැස් කරනවා කියලා කියන්නේ අනිත් පින අනුමෝදන් කරනවා කියලා කියන්නේ පින රැස් කරාට පස්සේ පින රැස් කරලා තමයි අනුමෝදන් කරන්න තියෙන්නේ. දැන් පැහැදිලිව තියෙනවා. දැන් අපි ගත්තොත් අර මේ බිම්බිසාර රජුගේ වේළුණාරාමේ පූජා කරපු දවසේ එදා රාත්‍රී බය වුණානේ. භූතයෝ දැකලා බය වුණා. සාද්‍යය කියලා බය වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම හොඳටම බය වුණා. මේ මොකද්ද මේ වේළුණාරාමේ පූජා කරපු දවසේ මට මේ වුණේ කියලා හෙව්වා. කිව්වා මහරජා මේ කලින් බුදුරජාණන් වහන්සේ නමගේ මට මතක හරිට සිඛි බුදුරජාණන් වහන්සේගේ කාලේ සංඝ සතු දේවල් කොල්ල කාලා ඊට පස්සේ ප්‍රේත ලෝකේ ඉන්නවා. දැන් ඉපදිලා ප්‍රේත වෙලා බුද්ධාන්තර ගණන දැන් ප්‍රේත ලෝකේ. කාශ්‍යප බුද්ධ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හම්බෙලා ප්‍රේතිය කියලා තියෙනවා. අපිට පින් අරගෙන මේක නිදහසෙන්න ඕනේ කියලා. ඒකට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අනාවැකියක් කියලා තියෙනවා. ඕගොල්ලන්ට පින් දෙන්න පින් ගන්න තියෙන්නේ ඕගොල්ලන්ට සාංගික බඩු බාර දීපු කෙනාගේ අතින්මයි. ඔගලන්ට සාංගි බඩු බාර දීලා බෙලදාමි ගියා. ඒ අතරේ යාට එන්න බැරුණ යා මැරුණා. ඔගොල්ලේ සාංගි බඩු ඔය පරිහරණය කළ ඒකෙන් ඔගොල්ලෝ ප්‍රේතී වුණේ. ඉතින් පින් ලබා ගැනීම පිණිස ඔයගලන්ට කරන්න තියෙන්නේ ඉවසගෙන ඉන්න කිව්වා. කරන්න දෙයක් නෑ කිව්වා. බිම්බිසාර කියලා කෙනෙක් ගෞතම සාසනේ දායකෙක් බවට පත් වෙනවා. එයා දෙන පින් ගන්න කියලා බුදුරජාණන්සේ විස්තර කරලා දෙනවා. එතකොට එතකම්ම මේ ප්‍රේතයන්ට සිද්ධ වුණා ඉන්න. මේකට හේතුව තමයි මේ ධර්මයේ මේ ගොඩක් වෙම පින් දෙන්න බෑ පින් දන් කියලා කියන්නේ මේවා තර්ක. ඒ කියන්නේ සන්නස ඕනාම මට්ටමක කෙනෙකුට පින් දිය හැකිද? දැන් මම කියන්නේ දැන් සාමාන්‍ය අපි අහලා තියෙන එකක් තමයි යම් භූමි තලවල ඉන්න අයට විතරයි පින් පමුණව ගත හැකි. ප්‍රේතයන් විතරයි. ප්‍රේතයන් නැතුව අර අනිත්‍යව තියෙන දෙවියන් දැන් දෙවියන් ගත්තොත් දැන් දෙවියන් ගත්තොත් දෙවියන් අන්නෑගේ පිනින් සතුට වෙනවා. ඒ මේ වගේ එකක්. දැන් අපි ගත්තොත් හොඳ ව්‍යාපාරිකයෙක් ඉන්නවා. මේ ව්‍යාපාරිකයාට දැන් ගෙදර දානයක් තියෙන වෙලාවේ දැන් අපි කියමු හොඳ කෝටිපති මිත්‍රයෙක් ඉන්නවා. එයාටත් කියනවා අපේ ගෙදර දානයක් තියෙනවා එන්න කියලා. ඉතින් ඒ ගෙදරට දානට යනවා. නමුත් දානි දෙන්නේ සංඝයා උදෙසා දානේ පූජා කරනවා. පූජා කළා ඊට පස්සේ අපි කියමු ඊට පස්සේ දුගී මගී යාචක ආදීන්ට දාන දෙනවා. නමුත් අරයටත් දානට ආරාධනා කළා. හැබැයි එයාටත් කෑම දෙනවා. නමුත් එයා ඒ කෑම එයා ඒක කෑම කෑමෙන් එයා දිලින්ද බවට පත් වෙනවද? අර ව්‍යාපාරිකයා දිලින්ද බවට පත් වෙන්නේ නැහැ. ඒ ව්‍යාපාරිකයා අරගලන්ට සෙත් පතනවා. බොහොම හොඳයි ඔයගොල්ලෝ කරන වැඩේ. හොඳ වැඩක් ඔයගොල්ලෝ කරන්නේ කියලා අරගලන්ට වඩා වෙනස් එකක් තියෙන්නේ. අර හිඟන්නන්ට දුන්නට පස්සේ ඒගොල්ලෝ සන්තෝෂයට පත් වෙලා ඒගොල්ලෝ ප්‍රීතියට පත් වෙලා ඒගොල්ලෝ වෙනත් ක්‍රමයකින් සතුටක් ලබනවා. මොකද ඒගොල්ලෝ ලොකු අහිමිකින් හිටපු අය. අර කෝටිපති මනුස්සයට අහිනියෙ නැහැ. නමුත් එයාට කරුණ කිව්වම එයා බොහොම සතුටින් සමහරටයක් අන්නෙත් නැහැ එතනින්. සතුටට පත් වෙලා කියන බොහොම හොඳයි ඔයගොල්ලෝ මෙහෙම අඹ කරන දේ දාන මාන්ද පින්කම් කරන එක බොහොම හොඳයි කියලා සිත් පතල සතුටුලා යනවා. දිව්‍යන්ට බින්දේ මෙහෙම එකක්. ඒතර සෝනන්ස කියන්නේ දැන් මේකෙන් වෙන්නේ යම් කිසි විදියකට පටිසම්පාදයට කියලා කොටුනොත් එහෙම අපි අතින් මේ ගොඩක් දේවල් ගිලිහිලා යනවා. නෑ පටිසම්පාදේ නොදන්න කම. පටිසම්පාදේ නොදන්න කම. පරිසම්පාදේ දැනගත්තා නම් වෙන්නේ. මොකද පටිසම්පාදේ මනාකොට දැනගත්තා නම් පටිසම්පාදේ හට ගැනීමක් දැනගන්න ඕනි. පරිසම්පාදේ නිරෝධය දැනගන්න ඕනි. එයා තමයි සෝවාන් මාර්ගයට වැටෙන්නේ. එතකොට හේතු ප්‍රත්‍යගෙන නිකන් තර්කානුකූල කල්පනා කළා එයා වැටෙන්නේ නිකන් අර හේතුවාදීෙකුට. ඒ මෙලොව පරලොව විශ්වාස කරන්නේ නැති. අපි ඔය කියන්නේ හේතුවාදීන් කියලා රේෂනල් දැන් මේ අනිත් එක තමයි සවනස පරිසම්පාදත් එක තියෙන ගත්තා මේක මේ භවයේ සිදුවීමක්ද නැත්නම් භවය පිළිබඳව ඉස්සර බලයෙන් අතර සම්බන්ධතාවයක් අතර සම්බන්ධතාවයක් නැත්නම් මේ මේ මොහොතේ පරිසම්පාදේ තමතුල ඇති වෙනවා කියන එක මේ මොහොතේ නැහැ මේ මොහොතේ ඇති වෙනවා
මේ මොහොතේ ඇති වෙනවා නමුත් මේ මොහොතේ ඇති වෙන දෙයටත් සම්බන්ධතාවයක් තියෙනවා. අපි ගත්තොත් මේ මොහොතේ ගහක් දලු දාම. ඒ ගලුදා ඒ ඒ ගහේ දලු දාන්න පොළොව හේතු වුණා. එතකොට ඒ ගහයි බීජයෙන් තමයි දැල්ල පැලුණේ. ඒ බීජේ බී වෙන්නේ ඊළඟ කලින් ගහක බීජයක් උදව් වුණා. ඒ සම්බන්ධතාව නැති කරන්න බෑ. කලින් ගහක බීජයක් එතන බීජය පැලවිලා තමයි ඒ ලක්ෂණත් එක්කයි මේ මොහොතේ ගහ දාලා දාන්නේ. ඒතරෝ බවංගේ කියන එක එතන දෙකතු වෙන්නේ සයන්. බවංගේ කියන්නේ බව බවයට අනුකූලව පවතින චිත්තය කියන එක. චිත්තය කියන එක නේද? එතනට ඇතුළු වෙන්නේ ඒකද? තියෙනවා සම්බන්ධතාවය තියෙනවා. සම්බන්ධතාවය තියෙනවා. ඒ සම්බන්ධතාවෙන් තොරව බලනවා නම් යා උච්ඡේදවාදියෙක් වෙනවා. දැන් පරිසම්පාදයේ අල්ලගෙන උච්ඡේදවාදියෙක් වුණත් යාගේ මෙනෙහි කිරීමේ වැරද්දක්. එතන ඉතන ආත්මය. එයා නෑ මරණින් මත්තේ කිසි දෙයක් නෑ. නැත්නම් ආත්මයක් තියෙනවා. ආත්මයක් තියෙනකල මේ වගේ සාසත උච්ඡේද වලට පැටලිලා යනවා මිසක් හරි විදිහට අල්ලගන්නේ නෑ. එහෙම වුණම තවත් ප්‍රශ්නයක් වෙනවා. එතකොට සමහරට තමන් පින්දහම් හරියට පිස්චිත්ත ප්‍රසාදෙන් ආවෝදින් පින් කරන්න බැරි වෙනවනේ. පින් කරන්න බැරි වුණාට පස්සේ මැරිච්ච ඥාතියෙකුටවත් පිනක් ලබා ගන්න විදියක් නෑ. ඒ වගේ කෙනෙක් හිටියෝ. දෙමළනේ බුද්ධ කාලේ එහෙම දැන් බුදුරජාන් වහන්සේම කියනවා මේ මහරජා මෙන්න මෙහෙම ඥාති පිරිසක් ඉන්නවා පින් ගන්න කියලා. එතකොට මෙයා මේ බිම්සාර රජුරු වෙනම දානයක් දෙනවා ඊට පස්සේ. දෙල ආයි පින් අනුමෝදන් කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙනුණානි. ඊට උන්වහන්සේගේ ආත්මභාව පහකට කලින් පෙරේති. කියartifactId ස්වාමිනී ඔබ වහන්සේට ආත්මභාවකට පහකට කලින් මං අම්මා මම දැන් ඒ කාලෙම ප්‍රේත ආත්මෙට ඉපදිලා දැන් ඉන්නවා මේ කියලා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා ඒ දානේ සංඝයාට පූජා කළා. ඒ දාණයෙන් අනුමෝදන් වෙනවානි. එතකොට පුණ්‍ය පාප පහිනස පින්පව් ප්‍රහාණය කළ රහතන් වහන්සේ මේ දානයක් දෙන්නේ. ඒක චිත්තวิෂය. මේ චිත්තวิෂය. සයන්ස ඕකටම අල්ලන් මට මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න මං හිතන්නේ අවශ්‍යතාවක තිබ්බ සයන්සටම කතා කළා. දැන් සමහර මේ වෙලාවට කියනවා මේ අපි සමහර ඇහුව සොයන්නාසේ තියලා තියෙන පොඩි පැහැදිලි කිරීමක් ගැනත් මගෙන් අහයි හිටියා. ඒක වෙලාවක මේ ගිහිල්ලා දිව්‍ය ලෝකේ උපදින්න කියලා ප්‍රාර්ථනා කළා. එහෙදි බුදුරෙක් ආවහම එතනින් අවස්ථාව මේ ප්‍රයෝජනයට ගන්නයි කියලා ධර්මය වටහා ගන්න කියන එක. එතකොට දැන් මේ එතකොට මෙතන අපි අහුවෙනවද කියලා මොකක් හරි විදිහකට මේ අපි කියනවා මොකක්ද ඒකට කියන්නේ සයන්නාසේ මේ අපි කිවි දිට්ටි බව දිට්ටි උතන භවයකට අහු වෙනව නේද කියලා. දිට්ටි කියනකොට වැරදි අදහස් කියන එක. ඒකයි භවයට උතන අහු වෙනවද කියලා. හැබැයි තැනක් තියෙනවා නම් පිරිනම් පාන්න බෑ. ඒ එතකොට කොහොමද ඒක මේ වගේ එකක්. මේ හදාග පෙළ ගස්ස ගන්න. මේ වගේ එකක්. දඹදිව වන්දනා යනවනේ. එහෙම සර්. දැන් මිනිස්සු මෙහෙන් යනවා දඹදිව යන්න ඕන කියලා. හොඳම උදාහරණේ මේක. දඹදිව යන්න ඕන කියලා මිනිස්සු යනවා. දඹදිව වන්දනාව යන මිනිස්සු මට බුද්ධ ගයාවට ගිහිල්ලා බුද්ධ ගයාව අපි මෙච්චර කල් ඉන්න මං අවුරුදු 15 බුද්ධ ගයාව හිටියා. අපි දන්නේ නැහැ කසිප් කඩේ කොහෙද තියෙන්නේ කියලා. දඹදිව වන්දනාවේ ගියපු මේ ගමේ මිනිස්සයා කසිප් බීලා එනවා. බුද්ධ ගයාවට ගියත් කසිප් හොයන් යනවා. තව කොටසක් ඉන්නවා දඹදිව වන්දනාව කියලා යනවා. සාරි කඩ අස්සේ සාරි පොඩ්ඩක් යනවා එහෙට මෙහෙට කැරකෙනවා බුදුන් වන්දනක චුට්ටක් යනවා. දෙක දවසක් මට හරි දුකක් ඇති වුණා. එදා මම මේ බෝධින් වහන්සේ වටහා මම බුදුගුණ මෙනෙහි කර කර පටිසම්පාද මෙනෙහි කර කර මම දැන් සක්මන් කර කර ඉන්නවා. යන්නේ මේ කොච්චර ආශ්චර්ය තනද. ඉතින් ලංකාවේ කට්ටියක් බෝධින් වහන්සේ යට වජිරාසනේ ළඟ ඒ කියන්නේ පිටිපස්සේ බාර බෝධි වැඩ හිඳන බුද්ධගයාවේ සාරි ගැන කතා කරගෙන ඉන්න අපි ලංකාවේ අම්මලා. මම ළඟට ගිහිල්ලා කිව්වා ඔය අම්මලා කොච්චර බලාපොරොත්තු තියාගෙනද මේ ආව කියලා. දඹදිව යන්න ජීවිතේට එක අවස්ථාවක්. එහෙම ආපු ඔය අම්මලා දැන් මේ බෝධින් වහන්සේ රමක මේ බලන්න මේ බෝධිපත්‍ර සෙල වෙනවා. භාග්‍යතුන් වහන්සේට සෙවන සැලසු බෝධිපත්‍ර. මේ සෙවන යටි ඉඳගෙන ඔයගොල්ලෝ කතා කරන මේ සාරි ගැනනේ. බඩු ගැනනේ. ඉතින් මේකෙන් ඔයගොල්ලෝ අත්මිදිලා මෙතන භාග්‍යතුන් වහන්සේගේ සම්බෝධිය ගැන කතා කරන්න කිව්වා. උන්වහන්සේ නිසා අපිට ලැබිච්ච ඇයි එහෙම කතා කරන ධර්මඥානයක් නැහැ. කිසි දෙයක් නැහැ. එතකොට එහෙම කතා කරන්නේ අඩු ගානේ ධර්මයේ හදාරපු කෙනෙක් වෙන්න එපා. ඒ ධර්ම මම ඒකයි ධර්ම ඉගෙන ගන්න කීකේ කියන්නේ. ධර්මයේ හදාරපු කෙනෙක් වෙන්න එපා කිසි දෙයක් නැහැ. අතෙන්ට ගිහිලා ත්‍යාගයේ හිතේ වැඩ කරන නිසාරි ගැන. ඊට පස්සේ දඹදිව වන්දනා ගියාම දැන් අපි කව සවැත් නූර් ගියාම පේන්නේ අර අත්විවර. මොනවද මේ නිකන් අපිට ඇහිලා තියෙනවා කියනවා. gadol නෙමේ වෙ තියෙන්නේ.
ඒ ගඩොල්වලට එහා කිසි දෙයක් ඒ අම්මලා දකින්නේ නැහැ. සමහර මේ දායි මේ වන්දනාව යන අය ගඩොල්නි දකින්නේ. රුවන්වැලිසෑයට ගඩොල් මෝඩය කියලා කියපු මේ මේ අපේ රටේ දේශපාලන චුත් හිටියේ රටක්නේ මේක. එතකොට ඒ වගේ මානසිකත්වයකින් දඹදිව වන්දනාවේ රවුම ගහලා ලොකු බඩු පාසලයක් අරගෙන මොසාරි ඔය එක එක සුරු කුත්තම් බඩු තියෙන ඔය බෙල්ල දාන කරේ දාන ඔය ටිකකුත් අරගෙන ඇවිල්ලා ඉතින් ඉඳි දඹදිව වන්දනාව ගියා කියලා. ගියාද? නැහැ. වැන්දද? නැහැ. ගිහිලා තියෙන්නේ සම්පූර්ණ රිදි කඩ ගන්න. ඒ වගේ දිව්‍ය ලෝකේ යනවා කියලා ගිහිල්ලා ඕකේ මුලා වෙලා ඉඳි කුටසක්. සංසාරී ස්වභාවය හඳුනගත්ත කෙනෙක් එක කල්පනා කරන විදිහ නෙමෙයි. සංසාරී ස්වභාවය හඳුනගත්ත කෙනෙක් බලන්නේ මනුස්ස ලෝකේ දැන් තියෙන අවස්ථා ගැන. අසමසම සූත්‍ර ගැන සොයන්න තියෙනවා. දැන් මනුස්ස ලෝකයේ තුල අපිට තියෙන ඉඩකඩ අඩුයි. අඩි බොහොම අඩු වේගෙන අඩු වේගෙන අඩු වේගෙන ධර්මයේ හැසිරෙන තියෙන අවස්ථා ඇහිරීගෙන ඇහිරීගෙන දැන් මහත්මයා කිව්වා භාවනාව නම් මෙන් අර මම ඒකට තහන්නේ නැන්නේ. ඉඩකඩ ඇහිරීගෙන ඇහිරීගෙන යනවා ධර්මයේ හැසිරෙන තියෙන. නමුත් මේ ඇහිරෙන ස්වභාවය මනුස්ස ලෝකයේ ඉඩකඩ ඇහිරීගෙන යන ස්වභාවය දිව්‍ය ලෝකේ තාම නැහැ කියලා එකයි කියන්නේ අපි. එතකොට ඉඩකඩ ඇහිරීගෙන යන ස්වභාවය තාම නැත්තම් එයාට දෙවියන් අතරට යන්න නම් මේදි ප්‍රඥා සම්පන්න මිනිස්සෙක්ටලා ඉන්න ඕනේ. ඒ ප්‍රඥා සම්පන්න මිනිස්සෙ වරද්දගෙන තියෙන්නේ. වරද්දන්න යන්න එතන. එතන කියනවා බණ ඇහුවෝ පමණින් යන්න පුළුවන් කියන මතෙත් සමහර අය ඉන්නවා. දැන් ඒකෙන් එතන සිත ඒකාග්‍රතාවයකට ගෙන්න ගන්න පුළුවන් කියලා. එහෙම යන්න බෑ. එනේ සමහර එහෙම ගියා කියමු. එහෙම ගියත් තමන්ටම කියලා තමන්ගේ ජීවිතය පිළිබඳ තමන්ට පැහැදිලි වැටහීමක් නැත්තම්. දැන් අපි දන්නවා සමහර අම්මල දඹදි වන්දනාව යනවා. දැන් මන්දන සමහරම්මල සුමානි දෙක බුද්ධ ගයාවේ ඉන්නවා. මං හිතන්නේ රෙදි සාපුවද්දියා ඔළුව හරවලා බලන ඉති අම්මලා ඉන්නවා. බුද්ධ ගයාවට ගිහිල්ලා පාන්දර කිරිවිහාර හදාගෙන මේ බුද්ධ ගයාව වැඳගෙන ආයේ ඒ උදේවරුම ගත කළා. අත්පත් පිළිවෙත් කරගෙන ඉඳලා ආයේ ගිහිල්ලා ආයේ හවසරු ආයේ පිරිත් කියලා ආයේ එහෙම ඉඳින් එතකොට ඒත් අම්මලානේ. දඹදි වන්දනාවේ සම්පූර්ණව යනවා රෙදි සාපුවද්දියා බලන්න ඉති අම්මලා ඉන්නවා. සමහර තවත් තමල් අම්මල ඉන්න අනුකම්පා සහගතයි ඒ උදපදව කරපු අයට. දඹදි වන්දනා ඉවර කළා යන්න කිට්ටුව පොඩ්ඩක් කඩේකින් ගිල මොනර පොඩ්ඩක් අරන් යනවා. එතකොට අපිට පේනවා තමන් වැඩේ කරගන්න දක්ෂ කෙනා ඉන්නවා, තමන්ගේ වැඩේ කරගන්න අදක්ෂ කෙනා තියෙනවා. එතකොට තමන් වැඩේ අදක්ෂ කරගන්න අදක්ෂ කෙනා මනුස්ස ලෝකේ කොච්චර ඉන්නවද? මනුස්ස ලෝකේ ඇවිල්ලා ඔය වාද කර කර අනේ අපිට ඕක ඕනේ නෑ අරක කරන්න මේක කරන්න කික ප්‍රමාද වෙවි ප්‍රමාද වෙවි ධර්මයේ ආතරින් මිනිස්සු කොච්චර ඉන්නවද? මේ විදිහටම ආතරින්නවා හේදීත් එහෙද මනුස්සල කොමාරි අහම්බෙන් ඇවිල්ලා මේ අනික දිව්‍ය ලෝකේ යා ගන්න කියලා මේ අමුතු උපතිරපු හදාගෙන යන එක නෙමෙයි නෙමෙයි පින්බලෙන් යන එකක් නේ. ඒතොර පින්බලෙන් යන්න නම් දිව්‍ය ලෝකේ උපද්දන තරම් බලවත් චිත්ත ප්‍රසාදය තමතුළු බී වෙන්න ඉපැයි. මේ එහෙමෙන් මේ චූටි වෙනකින් මං හිතන්නේ බෝමාට දෙවියන් මේ රුක් දෙවියෙක් කියලා මේ ගහ කෙල්ලෙන්ඩත් විනාත් තියෙනවා වැඩිපුර යන්නේම පෙරේත ලෝකේ. නැමෙ ඉති කරවයි තන අර සෝවන්නාසකින් යම් කිසි එලියක් දකින්නවා අපි මොකද මොකද්ද කලි යුත්තේ කියන එක නැත්තම් මේ වෙලා තින්දේ මේ මේ එක එක මම පැහැදිලි කියන්නේ ඒක වැඩිපුර යන්නේ ප්‍රේත ලෝකේ. ඔව් අනිත් මිස දිටුණන් කෙලින් බුද්ධ දේශනා තියෙනනේ මිත්‍යා දෘෂ්ටිකයට තියෙන්නේ නිරේහෝ තිරිසන් අපාය තිරිසන්. ඔව් ඉතින් අර අනිත් අය වැඩිපුර යන්නේ ප්‍රේත ලෝකේ දෙවියන් අතර කලාතුරකින් යන්නේ. දැන් ඔන්න දුතුගමුණු රජුරෝ අපි අහලා තියෙන සාද්දාතිස්ස රජුරෝ කාවන්තිස්ස රජතුමා මේ මහා පරක්‍රම රජුරු මේ ඔක්කොම ගියා දෙවියන් අතරට. පොතේ තියෙන ලස්සනට ඒක මම හිතන්නේ එතන දැන් ඔය අර පටලවිල්ල සොයනන්ස දැන් මම සොයනන්සකින් උත්හන්න ගිලීටි මම මේ අපේ සාකච්ඡාවට ධර්ම සාකච්ඡාවට පිවිසෙන්න එන්නේ ඉස්සෙල්ලා මම සොයනන්සට මේ කියන පොඩ්ඩක් සැකෙන් කිව්වා. සොයනස දැන් මේ මටත් ඔය වගේ තනක් තියෙනවා කියලා කිව්වා. මේ කුරියන් ජාතිකය කට්ටියක් ඇවිල්ලා භාවනා මේ පන්ති වගේක් තියෙනවා කියලා. ඉතින් මොවද බැලුවේ ඉතින් කොරියාවේ නම් තියෙනවනේ. ඉතින් අපිට තුන හරි එකක් කරගන්න පුළුවන් නේ ආධාරයක්වත් ගන්න කියලා. මං ගියා බලන්න මොකද්ද මේ බෞද්ධාගමට මේ ප්‍රගතියට කරනවනේ යම් කිසි දෙයක් කියලා. දැන් එතන මේ අදහසක් එතන මන් ටිකක් එලා නැනකොට මේක මේ පේනකොට තියෙන්නේ මේ යම් කිසි තමා විශ්ෙන් කරගන්නවා කරන මේ ඉන්ද්‍රියන්ගෙන් ගෝචරව කරන යම් යම් කර්මයන් තියෙනවා නම් ඒ කර්මයන් එක එක ඉවත් කරගන්න පුළුවන් කියලා. ඒ වගේ ඉල්ලා දැන් ඔය කම්පියුටර් ගත්තාම අපි දකින්නවනේ ඔගේ දත්තයන් තියෙනවා කියලා ක්ලවුඩ් එකක ගිහිලා තියෙනවා කියලා කියනවනේ මොකක් හරි සැටලයිට් ක්ලවුඩ් එක. ඒ වගේ අපිටත් එහෙම කමා කරාම ඒව ඉවත් කරගන්න පුළුවන් කියලා. අන්තිමට ඊට පස්සේ පාරිශුද්ධතාවයකට පත් වෙන්න පුළුවන් කියලා බොහොම පහසුවෙන් ඉන්ද්‍රියන් සංවර කිරීම කර ගැනීමෙන් ඒ කියන්නේ කාය සහ වචනෙන් කියලා.
දැන් අර ඉස්සර හිටපු තැනටම තමයි මම එන්නේ ආයෙ ස්වාමීන් වහන්සේ. ඒතර භාවනා ක්‍රමයේ කියන්නේ ඔන්න ඔය වගේ. ඉතින් මේ ක්‍රමයෙන් ඊට පස්සේ ඊට එහා කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි සමාධි වශයෙන් ගත්තොත් විතක්ක විතාර ප්‍රීති සුඛ එක ඒකකටා ඒව නෙවෙයි. කෙලින්ම මේ විදිහට ඉවත් කරගන්න පුළුවන්. අන්තිමටම කියනවා කෝස් එක කරන්න රුපියල් 10000 කියලා. නටනට මොකද්ද කියන්නේ? ආ ඊට පස්සේ කියන්නේ මේ තීන මිද්දේ තියෙන හන්දා පොඩ්ඩක් නටන්න ඕනේ කියලා ඊට ඉස්සෙල්ලා. ඒ වුණ නැත්නම් භාවනාවට නැත්නම් ඔලෝ කරකවන කියනවා මේ මේ අතට මෙහෙම මෙහෙම තුන් සැරයක් කරන්න කියනවා. අත කකුල මේ මෙහෙම උස්සන්න කියනවා. අන්තිමටම ඔක්කොමලා ඔතන ඉඳගෙන dance එකක් තමයි යන්නේ ස්වාමීන් වහන්සේ. ඊට නවත්තලා ඊට පස්සේ කියනවා මේ මේ ආකාරයෙන් අපි තියෙන මේ කර්මයන් අපිට ඉවත් කරගන්න පුළුවන් කියලා කිව්වට බුද්ධත්වයට පත් වෙතිය හැකි කියලා. බුද්ධ කියන්නේ පවිත්‍ර පුද්ගලයෙක් කියන කතාව. දැන් මේ මේ කළා ඊට පස්සේ කෝස් එකට උපයලා 1000ක් ඉල්ලනවා ස්වාමීන් වහන්සේ. ඉතින් අපේ මිනිස්සුත් යනවා හොෝගාල. මේ ඉහළ පෙළේ හෝටල් එක තිබ්බේ මේක. ඉතින්ලා මේගොල්ලෝ මේ කොළඹ තැනක ඉඳන් කරනවා කියලා. දැන් ස්වාමීන් වහන්සේ මොකද්ද මේ 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 වගේ තත්ත්වෙන් දැන් අපි දකින්නවා. දැන් අපි ගත්තොත් දැන් ඔෂෝ රාජනීෂ් රාජනීෂ් කලේ තෝ ජාතිමික ගුරු රග්නිෂ ඉන්දියා ඔව් රාජනිෂ් ඔෂෝ ඔෂෝ ඔය විදිහෙම නැටුම් තමයි ඉගන්නේ. උගන්ලා තියා අර හිප්නොටිසම් කියන එක ගොඩක් ආවා මෝහන විද්‍යාව. ඒකත් එයා එකතු කළා. ඊළඟට දැන් අලුත් Hindu භාවනා ක්‍රම තියෙනවා ගොඩාක් ඉන්දියාවෙ වෙලා පුහුණුවලා තමයි ඒක එක රටවල පටන් ගන්නවා. ඔය අතපය නටෝනේම තියෙනවා. ඒ බෙල්ල කරකවනවා අත නටෝනවා ඒ මේ කරනවා. ගොඩාක් භාවනාව කරන්න ඉස්සෙල්ලා ඔය රවුම යනවා මිනිස්සු. ගෙලෝ ඔසෝගාව කාලයක් ඉන්නවා. ඉතල එතන ওই නැටිලි තියෙනවා. ඔව්. හුඟක් ඔය මේ මහිට බටේට ගායකයෝ සද්දේ. දැන් දැන් ඔය ඉන්දියාවේ සමහර සාධුවරුත් ඒ සිස්ටම් එකෙම පුරුදු කරනවා නැටිලි දාගෙන පුරුදු කරනවා. රාජනිෂ් ඔෂෝ තවසි එක එක අලුත් අලුත් සාධුවරු ඉන්නවා. ඒගොල්ලෝ පුරුදු කරනවා. ඉතින් ඕක පුරුදු කරගෙන ගිහිල්ලා දැන් ඔය මේ කොහෙද මෙහෙත් ඔය ජපානෙත් හිටියන සෝකු ආසහරා කියලා එකනේ. පුරුදු කරලා මිනිස්සු අල්ලගෙන ඒ රටවල සිස්ටම් එක තමයි මේ නොමිලේ ධර්ම කතාවක් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තු දැන් කලින් තිබුණේ අර මහේෂ් යෝගි කියලා ඉන්දියාවේ ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියලා TM භාවනා කියලා. ඒකත් යා සල්ලි වලට නේ දුන්නේ. ආද මේ ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් එක සොයනස ඒකත් සල්ලි වලට. ඔව් පුද්ගලිකව ආගේ මන්ත්‍රේ සල්ලි වලට ගන්න ඕනේ. ඒ කියන්නේ රහස් මන්ත්‍රයක්. රහස් මන්ත්‍රයක් ගුරුවරයා ශිෂ්‍යයාට දෙනවා. ඒ ශිෂ්‍යයා ඒ මන්ත්‍රය ජප කරගෙන තමයි ඒක කරන්න තියෙන්නේ. ඒක ගනි ඒක ගන්න ඕනේ සල්ලි වලට. එහෙම තමයි තිබුණේ. ඒ මහර්ෂි යෝගි. ඔව් ඒ මහර්ෂි යෝගි නැති වුණා. එතකොට ඔෂෝත් එහෙමයි. ඔෂෝගේ තන දැන් ඔය දැන් පූණේ තියෙනනේ ප්‍රධානම එකක්. මම නම් අර පොත්පත් කියේ විතර මම ඕවෙන් ඇවිදින්නේ නැහැ. මට ඒක ප්‍රියමනාප නැති නිසා. ඊළඟට ඉතින් ওই නැටලි ගොඩක් තියෙනවා. දැන් අපෙත් තියෙනවා කියලා එකක් ආරම්භ කරනවා. දැන් 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 මහත්තයා කිව්වා දැන් ඔන්න කොරියන් එකක් ඇරලා මේ මෙඩිටේෂන් කියලා ගහගෙන දැන් ඉතින් ඔන්න දැන් මෙඩිටේෂන් කියවා මිනිස්සු යනවනේ මේ මොකද්ද කියලා දන්නේ නැති නිසා. දන්නේ නැහැ. එතකොට සමහර අයට කුතුහලයක් ඇති වෙනවා. දැන් මේක මේක අපි තේරෙනවා. හරි ඊළඟ ස්ටෙප් එක මේක මොකද්ද දන්නේ නැහැ. කියලා ඊට පස්සේ මොකද ඊළඟ ස්ටෙප් එක දැනගන්න ආසාවෙන් අර සල්ලි ගෙවලා රුපියල් 6000 කද කියලා ඒ කියන්නේ පළවෙනි කෝස් එකට රුපියල් 6000 කියන. ඔය වගේ දැන් ඉන්දියාවේ දැන් අලුතෙන් තියෙන එකක් දාලා මේ මෝහන විද්‍යාව කියලා ඒතර නෝනලා කිපයක එකතුලා හිමාලේ ඒ කෝස් එකට 30000ක් ගන්නවා මේ මේ මෝහන කරන ටික උගන්වන්න. ඉතින් මිනිස්සු අර කුතුහලයේ මේ කුතුහලයේ පාවිච්චි වෙන්නේ. ස්වනස ඒ වගේ එකක් තිබ්බ කියලා දැන් ස්වනස එක මම කතා කරනකොට ඔය මේ ගිහිල්ලා ඔය කර්මියා දාන්න පුළුවන් කියලා සමහර අපේ හඳුනනවා. සමහර හඳුරුත්වා කියලා තියෙනවා. ඒ කියන්නේ කොහොමද ස්වනස දැන් කියන්නේ මේ කර්මයේ තියනලු ආකාශේ. දැන් මේක කම්පියුටර් සයන්ස් එක තියෙන හැද දැන් ඕක තවදුරට පෙන්වන්න පුළුවන් අර ඒව අර අපි කියලා ස්ටෝ කරනවානේ එක එක තැන්වල. ඉතින් ඒක අනිත් පැත්තට ගත්තොත් කර්මයේම ස්ටෝ වෙලා අපිට එනවයි කියන එකත් කියන්න පුළුවන් අනිත් පැත්තට. මෙහෙම එක තැනක තියෙනවා බුද්ධ දේශනාවක තියෙනවා මාර්යා කියනවා එහෙම එකක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා අන්තලික චරෝ පාසෝ යෝයන් චරති මානසා තේනත්වම් බාධ හිස්සාමි නමේ සම නොක්කසි කියලා කියනවා. ඔබගේ මනසින් නික්ම යන යම් රැහන් සමූහයක් අහසේ හැසිරෙයිද එයින් මා ඔබ බැඳ තබමි කියලා කියනවා. ඒකට ඒකෙන් කියන්නේ නිකන් අර මානසිකත් එක්ක නිකන් ආකාශයේ ලාකුලත් සම්බන්ධය තියෙනවා වගේ. ඒක මායාවක් අදහසක්. ඒක 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 භාග්‍යතුන් වහන්සේ මුලා කරන අදහසෙන් කියුවේ. අපේ කර්මය එහෙම තියෙනවා කියන එක පෙන්නුම් කරන්න බැරි දේශනාවක්. කිසිම දවසක කියන්න බෑ. ඔන්න ඕක තමයි පටලවන්නේ. හේතුව බුද්ධ දේශනාවේ තියෙනවා කම්ම විපාක ගැන. කර්මය ගැන නෙමෙයි තියෙන්නේ කම්ම විපාක. කාම විපාකෝ අචින්තයෝ කියන මහණෙනි කර්මයේ විපාක දෙන ස්වરૂපයේ අපේ චින්ත අපේ හිතන හැකියාව ඉක්මවාගිය එකක් කියනවා. ඒක හොයන්න යන්න එපා උමුතු වෙයි කියනවා. ඉතින් ඒක හොයන්න යන්න එපා උමුතු වෙයි කියලා කියන්නේ උන්වහන්සේ දන්නවා අපේ තියෙන සීමාව.
මනුෂ්‍යයට කල්පනා කරන්න පුළුවන් සීමාව. ඒක අචින්ත්‍ය විෂයක් හැටියට. අචින්ත්‍ය විෂයක් හැටියට කම් විපාක තියෙනවා. එතකොට අචින්ත්‍ය විෂයක් අපි ඒකට එක එක ඩෙෆිනිෂන්ස් දෙන්න ගියොත් මේක මෙහෙම මේ වලාකුළු වල මේ අහකාශයේ මේ කර්මය රැඳිලා තියෙනවා. ඒක වරින් වර ඒකේ බලපෑමෙන් දැන් සූර්යාගෙන් අපිට රශ්මිය බලපවනා වගේ එක තියෙන්නේ. ඊළඟට අපි යම්කිසි මෙතන යම්කිසි වැඩපිළිවෙලක් කළා. ඒ වැඩපිළිවෙලත් ඒක වහනවා. ඒක අයින් කරගන්නවා. එතන අපි නිදහස් වෙනවා. මේක අධර්මයේ. සරණ ඔයක තමයි සරණ මම දෙක තව දැනගත්ත ඔය වගේම එකක් කියලා තිබ්බා. දැන් ඔය වගේ මේ ආගියුමන්ට් එකක් නැතත් මේ කළදු සපෝට් කරලා තිබ්බ සයන්ස් කියලා මේ දැන් ගත්තොත් එහෙම අපිට එනවනේ එක එක කාලවලට අපි කියනවනේ මේ කාල තමයි වපුරන්න ඕනේ මේ කාල වපුරන්න හොඳ නැහැ උමතුව වැඩි වෙනවා පොයේ දවස්වල දැන් ඒ කියන්නේ අන්නේ ඒ බලපෑම් ඒ බලපෑම් වලින් තමයි අපි නිදහස් වෙන්න ඕනේ කියලා ඔන්න ඔය වගේ කතාවකුත් ගිනේ නේද ඒක නෑ ඒක ලෝකේ ධාතු ස්වභාවය එතකොට අපි ධාතු වලට වැටෙන්නේ ඔව් ඒ ධාතු ස්වභාවය නියම බීජ නියම කම්ම නියම ඒවා ධාතු ස්වභාවයටයි මේ එතකොට මේ ලෝකයේ තිබෙන එක එක ස්වභාවයන් මේ ලෝක විශ්යේ ඇති එක එක ස්වභාවයන් දැන් බඩ දීබාදී මේ මේ ලෝක ධාතු ස්වභාවය අර පටලවිල්ලක් නෙමෙයි ඒක නෑ කර්ම විශ්ය පටිච්චසම්පාදෙත් එක්ක බැඳී තිබෙන එකක් එතකොට පටිච්චසම්පාදයෙන් වෙන් වෙලා කර්ම විශ්ය ගැන අපිට කතා කරන්න බෑ කර්මයේ පටිච්චසම්පාදෙත් එක්ක බැඳිලා තියෙන්නේ උදේ දැන් අපේ කර්මයෙන් අපි සුද්ධ වෙනවා නම් සුද්ධ වෙන්න තියෙන්නේ පිරිසුදු වෙන්න තියෙන්නේ බුද්ධ දේශනා තියෙන ක්‍රියාවෙන් පමණයි. දැන් අපි ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ම ක්‍රියා. ඒ කියන්නේ ක්‍රියාවලින් කරන්න තියෙන පිළිතුරු කායික ක්‍රියා, මානසික ක්‍රියා, වාචික ක්‍රියා. නමුත් අපි ගත්තොත් එක මියුසික් එකකින් එහෙම නැත්නම් අපි එක්සර්සයිස් එකකින් අපි පිරිසුදු වෙනවා නම් දැන් ඒ වගේම ප්‍රශ්නයක් අපිට ආවම දැන් ඔන්න බුද්ධගයද අපි නිකන් අර හිතවත් වුණාම කතා කරොත් නැත්නම් නැත්තම් මිනිස්සුත් එක්ක කතා කරන්න යන්නේ නැහැ මේවා. අපි කතා කරගෙන ඉන්නවා. කතා කර කර ඉන්නකොට මමයි තව හාමුදුරුවෝ කෙනෙක් කතා කරන්නට සුද්ධියක් ආවා. ඒ සුද්ධි කුව දැන් අර බුද්ධගයාවේ අර අර පොඩි ලෑලි තට්ටු තියාගෙන අර එක දිගට පෙරලි පෙරලි මෙහෙම ඩිප්ස් ගහනවා වගේ වදිනවා. හිත ගන්නවා ආයි පල්ලහැට වදිනවා ආයි හිත ගන්නවා ආයි වදිනවා දිගටම වදිනවා. බුද්ධගයා ගියපෙ දැකලු. ඉතින් ඒ නෝනා කිව්වා මෙහෙමයි මේක එයාගේ එයාගේ ටීචර් කිව්වලු ලක්ෂ 9ක් ගහන්න. එතකොට නුඹ ෆ්‍රී සංසාරේ නිදහස් වෙනවා කියලා. මම මට හිනා ගියා. හිනා ගිය මට ෂොක් එකක් වැදුනා මොනකට. ඊරිසි මං කෝති මෙහෙමයි ඔයා ධර්මෙ පොඩ්ඩක් ඉගෙන ගන්න. මොකද බුද්ධ දේශනා කවදත් ඔය විදියට නෑ. බුද්ධ දේශනා මාර්ග අංග 8ක් දේශනා කළා. අහලද නෑ නෑ මං ගුරුවරයා මට කියලා තියෙන මේක ඩිප්ස් ගහගෙන මේ නම ලක්ෂණ මේක ගහම මම නිදහස් වෙනවා කියලා. මම එතකොට දැන් ඔයා කීයක් ගහලා තියෙනවා? හතර මාර්ග ගහලා තියෙනවා. මම මේ හතර මාර්ග ගහලා කරන්නේ දැන් ඔයා භාගයට භාගයක් නේ දැන්. දැන් ඔයාගේ කෙලස් වලින් භාගයක් අඩුද කියලා හෙව. දැන් ඔයාට කලින් සම්පූර්ණ කේන්ති කියලා දැන් භාගයට කේන්ති තියෙනවා. දැන් ඔයාට කේන්ති පාලනය කරන්න පුළුවන්ද? දැන් ඔයාට මේ කියද්දි මොකටද මේ කේන්ති කියලා මට බණින්න ගත්තා. ඉතින් මම තේරුම් ගත්තා එතකොට අධර්මයක් හරිය කියලා තේරුම් ගන්න කෙනා කොච්චර අමාරුවක වැටෙනවාද? අවසර සනස අපි කිටි විරාමයකට නැවතත් අපේ සාකච්ඡාවට එකතු වෙන සනස කිටි විරාමයකට. නමෝ බුද්ධාය සදහම් කතිකාව අවසර සයන්නාංස නැවතත් අපි සාකච්ඡාවට එකතු වෙන දැන් වෙලාව ඇවිල්ලා තියෙනවා සයන්නාංස සයන්නාංස දැන් ඔය වගේ තියෙන තවත් එකක් දැන් හිනාවේ මට මතකයි මේ හිටියා යුරෝපියන් හාඳුනුමක් ඇවිල්ලා ඒක සරක් මාතකී හිටියා මේ විපස්සනා පැත්ත එක්කේ නමක් විතරයි මං හිතන්නේ මං දන්නේ විපස්සනා පැත්ත ප්‍රතික්ෂේප කරා මෛත්‍රී පැත්තෙන් යන්න ඕනේ ආරම්භයක් හැටියට ගන්නවා නම් ඔය හිනහ වෙලා හිනහ වීම සතුටින් සිටීම හිනහ වීම ඒක තනීම ඔව් තනීම දැන් ඒකේ ඉන්නකොට අනිත් කට්ටියටත් ඒක ඒකෙන් තමුන්ට යම් කිසි විදියකට අර වැටෙනවයි කියලා අඩිතාලමක් වැටෙනවයි කියලා තමුන්ට ඉදිරි වෙනවානේ ප්‍රීතියෙන් සැපේ ඇති වෙනවා සැපෙන් සැහැල්ලු ඇති වෙනවා සැහැල්ලුවේ සමාධියනවා ඒක වෙන්න පුළුවන් සරණා ඒක ඒක කොහොමද සරණා දැන් ඒක පොඩ්ඩක් ඉස්සරහ ප්‍රීතිය කියලා කියනනේ ප්‍රීතිය කියලා කියන්නේ අපි දැන් හිත දැන් නිර්ම මේ නීවරණ ධර්මයන්ගෙන් හිත හරි බර වෙනවනේ හිත බරයි වෙහෙසයි දැන් අපි කියන උද්දච්චකෝ ද්වේෂයක් හතරගත්තත් මේකෙන් හරි මහන්සි වෙහෙසයි රාගයත් මහන්සි වෙහෙසයි නිදිමත ආපු ගමන් හොඳට තේරෙනවා ඇඟටත් අමාරුයි මේ ඔළුවටත් අමාරුයි ඇස් දෙකටත් අමාරුයි අමාරුයි එතකොට මේ චිකිච්ඡාවවත් අමාරුයි එතකොට නමුත් යම් කිසි කුසල ආරම්මණයක් ඒක ඒක මැඩගෙන කුසල ආරම්මණයක් දක්ෂ විදියට වීරිය මෙනෙහි කරනවා නම්
එයාටත් පිනක් තියෙනවා නම් ඒ හිත සමාධිමත් වෙන. ඒ සර්. සමාධිමත් වෙන මූලික ලක්ෂණය තමයි හිතට ප්‍රීතිය ඇති වීම. හිත ඇතුලෙන් ඇතිවෙනවා නිකන් ජොයිනස් එකක්. හිත ඇතුලෙන් එනවා. අර ප්‍රීති සුඛ කියන්නේ ඒක ප්‍රීතියක් එනවා. ප්‍රීතිය. ඒ ප්‍රීතිය කායට දැනෙන්න ගන්නවා. ඒක සුඛ. සුඛ. එතකොට කය හිතයි සෑහලි වෙනවා. එතකොට හිත එකඟ වෙන්නේ ඒක උදව් වෙනවා. එතකොට දැන් මේක කරගන්න දැන් සමහර අය මොකද කරන්නේ? ඔය රජනිචිත්වක කරලා තියෙනවා. දැන් ඔය යහඳුරත් ඒක කරන්න ඇත්තේ. යහඳුරර හිත අර හිතේ තියෙන පීඩාව අඩු කරගන්න නිකන් හිනා වෙවිනේ. දැන් ඔය මිනිස්සු විනෝද සමයන් එක එක ඒවා හදාගෙන තින් තෝ අඩු කරගන්නනේ. ඒ වගේ අර හිනා වෙවි ඉන්නකොට ඒක නිකන් මාර්ගයට උදව්වක් කේ කියලා කල්පනා කරනවා. ඒ ස්වනස කියන අර කාමච්ඡන්ද ව්‍යාපාද උද්දත් තින මිද්‍යන් වලට වෙහෙසෙනවා. වෙහෙසීමෙන් ගැලවීමක් හැටියට තමයි මේ කල්පනා කරලා තියෙන්නේ. එහෙමනම් ඉතින් හරි ලීසින්. හැබැයි අරක කියන්නේ ධ්‍යාන මට්ටමේ ප්‍රීති සුඛ එකක් තමයි. ඒක ඉන්ද්‍රිය සංවරයෙන්, ඉන්ද්‍රිය දමණයෙන් කුසල ආරම්මණයක්. ඒක කුසල ආරම්මණයක්. මේ ප්‍රීතිය ගැන බුදුරජාණන් සීනාව ගැන බුදුරජාණන් දේශනා කරද්දී මහණනි සීනාව කියලා කියන්නේ මේ ලාමක එකක් කියන්නේ. ලාමක දෙයක් කියනවා සීනාව කියන්නේ ලාමක බොළඳ කමක් කියනවා. සීනාව කියන්නේ හිනා වෙන්නම ඕනේ නම් මන්දස්මිතයක් පාන්න කියනවා. එහෙම ඒ කාලේ කියලා තියෙනවා. මන්දස්මිතයක් පාන හිනා වෙන්න ඕන නම් ඒ කියන්නේ දැන් බුදුරජාන් වහන්සේගේ ජීවිතය ගත්තොත් ඒ කියන්නේ උන්න දැන් සාමාන්‍ය හිනාවක් නැත්තම් මිනිසුගේ ජීවිතය තුළ ඒ මූණ නිකන් අර පූස් මූණනේ. ඒක නිකන් අර රට පූසන්ගේ මූණ හතරස් මූණ ඉන්නේ හිනාව නැති මිනිස්සයාගේ. ඒත් ඒක දැකලා තමයි අර කට්ටිය කියන්නේ මේ හිනාවක්වත් නැහැ මූණේ මොකද්ද කියලා. නමුත් දැන් රාතන් වහන්සේලගේ ස්වභාවය ගත්තොත් එහෙම ඒ අර බුද්ධ කාලේ බුදුජනසගේ ඒ ශාวก පිරිස ගත්තොත් වෙනවා අර හිත ඇතුලින් ආපු එකක් ප්‍රසන්න බවක් එක නිකන් මූණෙන් එනවා ඒක. එලියක් එනවා නිකන් අර රේඩියේට් වෙනවා. එතකොට අර නිකන් බබලන්න ගන්නවා නිකන් ඒ කියන්නේ එතකොට මේ ඒ බබලීම එක්ක තමයි රහතන් වහන්සේලගේ මද සිනා වෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ දත් පෙන්නලා hina වෙලා තියෙන බොහොම සුළු සුළු අවස්ථාවලදී උන්වහන්සේ දත් පෙන්නලා සිනහ පහල කරපු ගමන් මේ දන්තයන්ගෙන් සුදු බුදු රැස් වීදෙනවා. වීදෙලා ඒ බුදු රැස් සිරසට ගිහිල්ලා සිරස වඩා තුන්වරක් වැදකුණු කරලා පිටත් වෙනවා. නොපෙනී යනවා. එතකොට තමයි ආනන්දයන් වහන්සේ දැනගන්නේ උන්වහන්සේ hina පහල වුණා කියලා. ඊට පස්සේ තමයි ආනන්දෙන් වහන්සේ යන්නේ ස්වාමීන් වහන්සේ සිනහ පහල කළ කාරණේ මොකද්ද කියලා. සාමාන්‍ය භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කිනා hina පහල කරන්න එපා මේක මහා ලාමක වැඩක් කියලා. ඉතින් එතකොට දැන් ඔය කියන්නේ යුරෝපියන් භික්ෂුව. යුරෝපියන් භික්ෂුව. එයාම hina වීම අනුමත කරනවා. ඒ කියන්නේ එහෙනම් එයාට ගුරු ඇසුරක් එක්ක ඒ ස්වාමීන් වහන්සේට ගුරු ඇසුරක් එක්ක නියම ධර්මයක් හම්බ වෙලා නැහැ. ඒකයි. එතකොට මහත්කවි ස්වාමීන් වහන්සේ කිව්වා කියලා විපස්සනාවත් කළා ඒ වැඩක් විපස්සනා කරලා අතහැරියා මෛත්‍රියෙන් යන්න ඕනේ. ඒකට හේතුව තමයි සමහර විපස්සනා සෙන්ටර්ස් ඔය තායිලන්තේ වගේ රටවල සමහර සෙන්ටර්ස් තියෙනවා හරිම වේලිලා. එක්කනට එක්කනා මොන බලන්නා එක්කනට එක්කන කතා කරන්නේ. ඊට පස්සේ එතකොට ඒ කියන ප්‍රෝග්‍රෑම් එකකින් වැඩ කරගෙන යන්න ඕනේ. එතකොට අර සුදු අයනේ යුරෝපියන් අයනේ ඒගොල්ලන්ට මේක හරි පීඩාවක්. එතන ඒගොල්ලෝ අතාරින. එතන ඒගොල්ලෝ ඉක්මනට කැමති වෙනවා අර නිකන් විනෝද වෙලා යන එකකට ආසා කරනවා. එතන මෛත්‍රිය පැත්තට ගැන තමයි මෙතන කතා කරන්නේ. මෛත්‍රිය පැත්තට තමයි නැඹුරු ආවේ මෙතනින්. මෛත්‍රියයි මෛත්‍රියත් එක්ක හිනාව ගන්නවා කියන එක සාමාන්‍ය මෛත්‍රී සාගත මිනිස්සු තාක් කෙනෙක් දිහා බලලා hina මුණාට කමන්නේ. hina මාර්ගාංගයක් හැටියට ගන්න ඕනේ. PC මේ දරුඩුරත් යන්න බෑ. ප්‍රඥාවමයි මාර්ගයක් හැටියට ගන්න ඕනේ. අර මං හිතන්නේ අර සයනස් කිව්වාගේ අර කෙටි මාර්ග බලන්නේ මෙතන අමතර අර ප්‍රීතිය ඇති කරගන්න. ප්‍රීතිය ඇති කරගන්න මෛත්‍රිය පහසුයි කියන තත්ත්වයක කට්ටි ඉන්නවා සයනස් ඒක. ඒ වගේම එකක් තවත් එක තව සයනස් දැන් අර උපත් තితి බංග කියලා කියන නැතිවීම පැවැත්වීම නැතිවීම කියලා සමහර අයගේ තර්කයක් තියෙනවා මේ පැවැත්වීම කියන එක නැහැ කියලා. උපත් බංග කියන එක තමයි තියෙන්නේ කියලා. ඔව්. ඒක කොහොමද සයනස්? ඒක වැරදි අදහසක්. සංස්කාරයන්ගේ ලක්ෂණයක් ඒක. ඒ සංස්කාරයන්ගේ ලක්ෂණයක් තමයි උප්පාදෝ පඤ්ඤායති. ඒ කියන්නේ උත්පත්ති නැත්නම් හට ගැනීම පේනවා. වයෝ පඤ්ඤායති. නැසීම පේනවා. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතින දේ වෙනස් වීම පේනවා. ඒතර පවතින දේ වෙනස් වීම පවතින දේ වෙනස් වීම. ඔව්. තිතස්ස කියන්නේ පවතින දේ අඤ්ඤතත්තම් වෙනස් වීම. පවතින දේ තුල ඇති වෙනස් වීම පේනවා. දැන් අපි ගත්තොත් දැන් හටගත් දෙයකට අපි ගම අපේ ඇස අපේ ඇස හටගත් දෙයක්. දැන් මේක මේ වාය ධම්මං මේක නැසී යන ස්වභාවයට අයිති එකක්. එහෙනම් මේ නැසී යන ස්වභාවයට අයිති දෙයක් තමයි උපන්නේ.
එතකොට ඒකේ ලක්ෂණය මොකද්ද? වෙනස් වීම පවති වෙනස් වීමෙන් පැවතීම. ඒක අපි දැනගන්න. දැන් මේ වෙනස් වීම පවති නිසායි ජරා මරණයටපත් වෙන්නේ. දැන් සමහර අය ගන්නේ වෙනස් වීම කියන එක නැතිවීමක්. වෙනස් වීමේ ගත්තොත් එහෙම පැටලව ගත්තා වෙනවා. මම කිය එක ගොඩාක් අය මේ තම තමන්ගේ කෝණ වලින් ගන්නවා මිසක් ධර්මයේ සරණ යන්නේ. ධර්මයේ තියෙන සරණ යන්න මිසක් තමන්ගේ කණ්ණාඩිය බලන්න නෙමෙයි. තම තමන්ගේ කෝණ වලින් ගත්ත ධර්මයේ හොඳට බලන්න. ඒ තමන්ගේ මතේ විග්‍රහ කරගන්න ධර්මයේ ගන්නවා මිසක් ධර්මයේ සරණ යන්නේ. ධර්මයේ තියෙන සරණ යාමක්. දැන් මෙතන විශේෂම ප්‍රශ්න වෙලා තිබෙච්ච සවනන්සේ දැන් ඔය අර පටිච්ච සමුපාදයත් එක්කත් ගන්නකොට පටිච්ච සමුප්පන්න කියලා මැදින් එනවනේ සවනන්සේ ඒකම කොහොමද මේක බලන්නේ කියනකොට සමහර අයගේ විශ්වාසයක් තියෙන අර උපත් තితి බංග කියන පැවැත්වීම වෙනස් වීම කියන එක වෙනස් වීම හැටියට ගන්න. තితి කියන එක තියෙනවාමයි. තితి කියන එක තියෙන මේ ඕනම දේ. දැන් අපි ගත්තොත් ඔන්න පටිච්ච පටිච්ච සමුප්පාද කියන්නේ න්‍යාය. පටිච්ච සම්පන්න කියන්නේ ඒ න්‍යාය තුළ උපන්න දේ. දැන් අපි ගත්තොත් මේ ඇස පටිච්ච සමුප්පන්නයි. ඇස පටිච්ච සම්පන්නයි. නාම රූප පත්‍ය සලායතන නාම රූප ප්‍රත්‍යින් ඇස අට ගනි පටිච්ච සම්පාදේ. ඒ ඒ සිද්ධ වෙන රටාව සිද්ධ වෙච්ච දේ තමයි ඇස. එහෙමයි කරන්නේ. ඒක තමයි පටිච්ච සම්පන්න හැටියට අපි ගන්න. එතකොට ඇස ඇස. ඔව් පටිච්ච සම්පාදේ තමයි නාම රූප නිසා ඇස හට ගනි කියන න්‍යාය. ඒකයි. එතකොට පටිච්ච එතකොට ඒකයි බුද්ධ දේශනාව මේ ලස්සනට විස්තර කරනවා එහෙම. අපි ගත්තු තණ්හා පටිච්ච සම්පන්නයි. පටිච්ච සම්පාදෙන් උපන්න දෙයක්. එතකොට තන් පටිච්ච සම්පාදෙන් උපන්නා කියන්නේ මොකද්ද? වේදනා පත්‍ය තණ්හා. වේදනාවෙන් නිදීම හට ගන්නා දෙයක්. එතකොට උපාදාන කියන්නේ පටිච්ච සම්පන්න දෙයක්. එතකොට පටිච්ච සම්පාදෙන් උපන්න දෙයක්. මොකක් කොහොමද ඒක උපන්නේ? තණ්හා පත්‍ය උපාදානං තණ්හාවෙන් උපන්න දෙයක්. එතකොට භවය කියන පටිච්ච සම්පන්නයි. කොහොමද භවය උපන්නේ? උපාදාන පත්‍ය භව උපාදානෙන් උපන්න දෙයක්. ඉපදීම. දැන් අපි උපන්නා. දැන් ඉපදුනා. ඉපදුනා කියන්නේ මොකද්ද? ඇස කන නාසය දිවකය මනස ලැබුණා. එතන මේක මොකෙන්ද ලැබුණේ? භවයෙන්. භවපච්චය ජාති. ඒක තමයි රටාව. එද ඒ රටාව නිරදි වීමෙන් තමයි සාසිත උච්ඡේද දෘෂ්ටි ප්‍රහාණය වෙන්නේ. සාසිත උච්ඡේද දෘෂ්ටි ප්‍රහාණය වීම කියන එක වෙනවා පරිසම්පාදයේ හරි විදිහට තේරුම් ගත්තොත්. නිර්වස හේතු ප්‍රත්‍ය. ඊටපස්සේ ඒ ඒ ඒ ඒක තමයි පිළිසරණ කරගන්න ධර්මයේ. තමන්ගේ මතයක් එකට ගව ගන්න යන්නේ. මොකද පිළිසරණ කරගන්නවා කියන්නේ කුඩේ තියෙන වාඩි වෙන්න නෙමෙයි ඉහළ ගන්න. දැන් ඔය වගේ වෙනස් වෙනස් වහිතන්නේ දැන් අපි අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ. මේ නාම රූප සම්බන්ධවත් ඔය වගේ ගැටලු ගොඩක් තියෙනවා සවනංශ. දැන් ඒ සම්බන්ධව පොඩ්ඩක් සවනංශ පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. නාම රූප වලින් ඔය සෑම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක හන්ද අපිට ඒක කතා නොකර බෑනේ. දැන් එතනදී කොහොමද කියලා මේ සම්බන්ධතාවයේ තුලත් හොකක් පටලැවිලි තියෙනවානේ. නාමය වෙනම ගන්න පුළුවන් ද රූපේ වෙනම ගන්නවද? ඒක ඉස්සලා අධ්‍යයනය කළ අනිත් පැත්තට එනවද? නැත්නම් ඒකට බැඳිලාද තියෙන්නේ? සම්පූර්ණයෙන්ම ඒකට බැඳිලා තියෙන මට මතකයි මේ නාගසීන මහරහතන් වහන්සේගෙන් අහන ওই නාම රූප සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මට එක දැන් ඔයගෙන හම්බුනේ මම කතා කරනවා. ඒක තියෙනවා නාම රූප ගැන අහනවා. මේක වෙනමද තියෙන්නේ එකටද තියෙන්නේ කියලා. මේකත් අපේ ලොකු සයන්සගෙම පොතන්නේ සර්. ඔව් මම මේක සරල සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. මේක පිට කොටස් හතරකින් යුක්තයි. මේ නාම රූප ගැන පුදුමාකාර ලස්සන විස්තරයක් කවුද මේ නාගසීන මහරහතන් වහන්සේ වදාලා. ඒකෙන් රහතන් වහන්සේලාගේ මේ ධර්ම විග්‍රහයන්නේ ඒ රහතන් වහන්සේ ධර්ම විග්‍රහය. ඒකේ කියන්නේ නාම රූප කියන එක. දැන් මේක විස්තර කරනවා එකට. දැන් ඒක කොටම අපි දැන් මම මතක තියෙන ටික කියන්න. රජුරංගෙන් අහනවා රජතුමනි සාගරයේ මැද්දෙන් ඔබට ජලය ගෙනත් දෙනවා. ජලය ගෙනත් දුන්නාම ඔබට හඳුනා ගන්න පුළුවන්ද මේකේ ගංගා නදියේ ජලය තියෙනවා, යමුනා නදියේ ජලය තියෙනවා, අචිරවතී නදියේ ජලය තියෙනවා, සරබුණ නදියේ හඳුනා ගන්න පුළුවන්ද කියලා බෑ කියනවා. ඒකට තියෙන කියනවා. එතන යම් කිසි කෙනෙක් ඒ එකට තියෙන ජලයෙන් වෙන් කර බැලුවොත් මේ ජලය තුල ගංගා යමුනා සරබු මේ ගංගා තියෙනවා කියලා ඒක හපංකම නෙමෙයිද කියලා අහනවා. හපංකමක් කියනවා. ඊට පස්සේ අහනවා රජතුමනි වෑංජනයක් හදන්න මේක කියනවා දී කිරිත් දානවා, ලුණුත් දානවා, මිරිසුත් දානවා, ගම්මිරිසුත් දානවා, තුන පහක් දානවා, රම්පි කරපිංචත් දානවා. වෑංජනිය හදනවා. වෑංජනිය හදුවට පස්සේ කවුරු හරි කියනවා හරි ඕකෙන් මට දීකිරි වෙනම ගේන්න, මට මිරිස් වෙනම ගේන්න, ගම්මිරිස් වෙනම ගේන්න, තුන පහේ වෙනම ගේන්න පුළුවන්ද කියලා අහනවා. බෑ කියනවා.
නමුත් අනුභව කරද්දී වෙන්වෙන් වශයෙන් නුවණ ඇත්ත අඳුන ගන්නවා කියන මේක මිරිස් රස මේකයි, ගම්බිරිස් රස මේකයි, තුන පහ රස මේකයි කියලා අඳුන ගන්නවා කියන මේ නාම රූපයන්ගේ විග්‍රහය වගේ එකක් කියනවා. භාග්‍යවතුන් වහන්සේ කියන මේක හඳුනගත්තේ ස්පර්ශයෙන් හටගන්න සංඥාව වෙනම, ස්පර්ශයෙන් හටගන්න චේතනා වෙනම, ස්පර්ශයෙන් හටගන්න මානසිකාර වෙනම, ස්පර්ශය වෙන මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් හඳුනගත්තේ කියනවා. නාගසේන මහරහතන් වහන්සේගේ ප්‍රකාශයට බිනදු රජු කියන ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ අති දුෂ්කර දෙයක් කළා නේද කියනවා. අති දුෂ්කර දෙයක් කළා කියනවා මේ නාම රූප වෙන් කළ පින්නපීක. එතකොට මේ නාම රූප ගැන විස්තර කරලා තියෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මේක තමයි බුද්ධ වචනේ නාමය විස්තර කරලා තියෙන්නේ. වේදනා චේතනා පස්ස වේදනා සංඥා චේතනා. දැන් වේදනා සංඥා චේතනා කියන තුන, වේදනා සංඥා චේතන, වේදනා කියන විඳීම, සංඥා කියන හඳුන ගැනීම, චේතනා කියන්නේ කර්මයක. මේ තුන ගාවට තියෙන පස්ස ස්පර්ශය. ඇයි ස්පර්ශයෙන් තමයි මේ තුනම තියෙන්නේ. ඊළඟ තියෙන මානසිකාර, මානසිකාරෙන් තමයි මේ හතරම තියෙන්නේ. මානසිකාරයේ ස්වභාවය මොකද්ද කියලා අහනවා මේකේ. එතකොට කියන මානසිකාරයේ ස්වභාවය කියන යමක් මනසින් ඒක රාශී කිරීම. ප්‍රඥාව ස්වභාවය මොකද්ද කියලා අහනවා. ප්‍රඥාව ස්වභාවය යමක් කැපීම කියන. ප්‍රඥා ස්වභාව යමක් කැපීම, මානසිකාර්ය ස්වභාව ඒක රාශී කිරීම කියනවා. එතකොට කියනවා ස්වාමීන් උපමාවක් කියන්න කියනවා. ඊටපස්සේ කියනවා ගොයන් කපන කෙනා දකුණු අතින් දෑකැත්ත අල්ලගෙන වම් අතින් ගොයන් ටික මෙහෙම කරලා එකතු කරලා ගන්නවා කියනවා. අරගෙන දෑකැත්තෙන් කපනවා කියනවා. වම් අතින් මෙහෙම ගොයන් ටික එකතු කරලා ගන්නවද මානසිකාර්ය ඒ වගේ කියනවා. දෑකැත්තෙන් කපනවද ප්‍රඥාව ඒ වගේ කියනවා. එතකොට මේ මානසිකාරයෙන් තමයි ස්පර්ශය එකතු කළා. එතන අර වේදනා චේතනා, වේදනා සංඥා චේතනා, වේදනා සංඥා චේතනා පස්සෙන්. එතකොට මේ හතරට උමනා කරන එකතු කිරිල්ල කළා දෙන්නේ මානසිකාරයෙන්. මානසිකාරය. කොච්චර ලස්සන බලන්නකො. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරය. ඔයකම නාම. එතකොට ඒක තියෙන රූපත් එක්ක සම්බන්ධ වෙලා නාම රූප වෙන් කරන්න බෑ. ඒක තමයි මම ඊළඟට අහන්න ආශය වෙනස ඒකට තමයි. දැන් එතනදී බෑ එක. මේක කියන්නේ ව්‍යංජනිය වගේ කියනවා. ව්‍යංජනිය මිරිස් වෙන් කරන්න බෑ. ගම්බිරිස් වෙන් කරන්න බෑ, පොල්කිරි වෙන් කරන්න බෑ. එකට තියෙන්නේ. නමුත් ඒවා සංයෝගي කරපු දේ මේවා කියලා අපි ප්‍රඥාවෙන් දැනගෙන ඉල තමයි කරන්න කියනවා. ඒ කොච්චර ලස්සනද මේක. ඒතර මේව නැතුව දැන් මේ බුද්ධ දේශනා අධ්‍යයනය කර නිකන් බැලූ බැලමට පේන්න පුළුවන් කෙනෙකුට මේ නාමයේ වෙනම බලන්න, රූපේ වෙනම බලන්න කියලා. අපි එහෙම බලන්න පුළුවන් ඉතින් බලලා. නමුත් ප්‍රායෝගිකව වෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. යැසල්. අර ධර්මිටියක් සේ කියලා අර සෝනස්. ඒකේ තියෙන නාම රූප පත්‍ය විඥාන කියන කාරණේ. ආ නාම රූප පත්‍ය විඥාන. විඥාන තමයි. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ යව කලාපී කියන සූත්‍රය මම මතක හරි. නාම රූප පත්‍ය කියන්නේ යව මිටි දෙකක් එකට මෙහෙම තියෙනවා. එතකොට ඒක කියන්නේ මේක විඥානේ, මේක නාම රූප. මේ දෙක මෙහෙම තියලා තියෙනවා. ඒක තමයි කියනවා මේ නාම රූප පත්‍ය විඥාන. ඊළඟට මේක ස්පර්ශයේ ලස්සන එකක් තියෙනවා. මේක අහනවා මේ මොකද මිලිදු රාජපස්සේ අහනවා මේ රාතන් වහන්සේගෙන් අහනවා ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා. ස්පර්ශය කියන්නේ එකතු වීම කියනවා. ඒ කොහොමද කියලා අහනවා. ගන්න කියන මේ අත් දෙක. දැන් ගන්න අත් දෙකක් තියෙනවා. දැන් වෙන වෙනම තියෙන්නේ. දැන් අපි කියමු මේක ඇස. මේක රූපේ. දැන් ගන්න ඇස මෙහෙම ඉදන් රූපේ වෙනම තියෙනවා. දැන් මෙහෙම එකතු වෙච්ච ගමන් මේ දෙකේ සම්බන්ධයක් මෙමෙ ඇති වෙනවනේ. ඒක තමයි ස්පර්ශය. එතකොට ස්පර්ශ වෙච්ච ගම මේ දෙකට විශේෂ දැනීමක් ඇති වෙනවා. මේ දෙකත් එක්ක දැනීමක් ඇති වෙනවා ස්පර්ශ වෙච්ච බව. ඒ වගේ තමයි ඇහින් රූපය දැක ගම ඒ දැක්ක බව දැනීමක් ඇති වෙනවා. ඒක විඥානයි. එතකොට නාම රූප විඥාන තුන වෙනවා. ඔව්. ඒ තුනම ගලවන්න බෑ අත්තට. ගලවන්න බෑ. එකට එක තියෙනවා. එකට එක. එතකොට ඒක මේ ඇහි අපරි සම්පාද හැදෙනවා. හැදෙනවා. දැන් අර අපි අහපු අර අධර්මයක් ඇහුවනේ. මේ ඇහැ නෙමෙයි ආબોධ කරන්න තියෙන අනිත්. එහෙනම් මේ ඇහි පරි සම්පාද හැදෙන්නේ නැහැ නේද? දැන් මේහ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තේ හැක් මේකේ පටිසම්පාදි හැදිනවා. ඉතින් කවුරු හරි කියනවා මේහ නෙමෙයි ආબોධ කරන්නේ තියෙන්නේ නැහැ කියලා. එහෙනම් මේහ පටිසම්පාදින් තොරයි. එතනත් අපි දකිනවා උපත්ති තితి බංග කියන එකේ ඔව් කියනවා මේහ වෙනස් වීම ඇහෙත් සංස්කාරයන්ගේ ලක්ෂණ තියෙනවා. ලක්ෂණ. නැතිවීම නැතිවීම සටහන් වීම. එතනදී නාම රූප වල අර ස්වයංස කියපු එකත් එක්කම විඥානයත් උතන්න බැහැ. තියෙනවා. මේ මානසිකාරයේ පටලව ගත්තාම ගොඩක් අය හිතන්නේ මෙහෙමයි. මේ ධර්මය ආબોධ කරගන්න ක්‍රමයක් කියලා තර්කය. ඔව්. එතනම තමයි තක්කී විමසිකෝ තර්කේ විමස තර්කේ නිසාමනේ ගොඩක් අමාරු වෙලා තියෙන්නේ. මේ ධර්මය ආબોධ කරන්න ගොඩාක් හේතු වෙන මම කියුවේ එකයි ගෞරවය. දැන් බුදුරජාණන් වහන්සේ කියන ගෞරවය.
රාතන් වහන්සේලාගෙන ගෞරවේ. දැන් අපි ගත්තොත් දැන් අපිට ධර්මයේ තියෙන පොත්පත්වලනේ. ඉතින් පොත්පත්වල ධර්මයේ මට මතකයි මම පිටරටකට ගිහිපු වෙලාවේ ඒ පන්සලේ අල්මාරියේ තිබුණා පහළම තට්ටේ පිටපොත් ත්‍රිපිටක පොත් ලොකු නිසා පහළම තට්ටේ ත්‍රිපිටක දාලා උඩට වෙන්දෙන්න ඉතින් ඒක නවකතා කටි කතා එයාම පිටලා තිබ්බා. දැන් මට හරියම මේ අප්සෙට් මේක දැකලා මං ඒ නායකනකු නායකන් මට මේ පුංචි දෙයකට මට පොඩ අවසර දෙනවද කියලා හෙව මං කැමතියි කියලා මොකද මම මේ මම සරණ ගිහපු ධර්මයක් තියෙනවා මේ පහළම තට්ටුවේ. ඒ නිසා මම මේක පුළුවන් නම් උඩට දාලා ඉතුරු යන නවකතා කටි කතාට යට දාන්නද කියලා. හා හා කරන්න කරන්න. මං ඉතින් ඔක්කොම අස් කළා. අල් පහළ තට්ටුවේ තිබිච්ච මම සරණ ගිහපු ධර්මයේ උඩින් තියලා මොකද ඒ පොත් වහන්සේලා නොතිබින්න අපි ධර්ම ඉගෙන ගන්න කොහොමද? දන්නේ නැහැනේ අපි. දැන් බුද්ධ කාලේ නම් මේ ධර්ම පොත්වල නැහනේ. රහතන් වහන්සේලා ධර්මයේ දරාගෙන හිටියා. ඒ රහත් පරපුර කටපාඩම් කරන් ඉගෙනනවා. එතකොට දෙතිස් කතා වලට වෙලාවක් නැහැනේ බාහිර දේවල් ඉගෙන ගන්න. ඒ ධර්මයේ පුහුණු කිරීමක් තියෙනුනේ ඇතුලේ. දැන් එහෙම එකක් නැහැනේ කිව්ව ධර්ම පොතේනේ තියෙන්නේ. ඉතින් අපි ඒකට ගරු කරන්න ඉපේ. ඉතින් ඒකේ ගෞරව කිරීම. ඒ ගෞරව කිරීම නැතුව වාද කිරීම පිණිස නැත්තම් තමන්ගේ දෙයක් කිරීම පිණිස ධර්ම ඉගෙන ගන්නවා කියන්නේ ඊට පස්සේ ඒකෙන් අර මහතේක වගේ ෆෝරම් එකක් හදාගත්තොත් ඉතින් ඊට පස්සේ ලොකු අමාරුවක වැටෙනවා. ඉතින් හොඳම දේ තමයි හොඳට ධර්ම කරුණු පැහැදිලි වෙනකන් ගොඩක් යට තියෙනවා කලබලයක්. ඉක්මනට පැහැදිලි කරගන්න. ඉක්මනට දැන් මට ඒ වගේ ඉස්සර තිබ්බ කලබලෙ. මම දවසක් ගියා ඒක නායකහරක කෙනෙක්ට මට දැන් ලොකු ප්‍රශ්නයක් මේ උපාදාන තේරෙන්නේ නැහැ දැන් මට. මම ඉගෙන ගන්නවා මට තේරෙන්නේ නැහැ. ඉතින් මම කලබල වෙලා දුවගෙන පොත අරගෙන දිව්ව ඒ නායකහරුගාවට. මං කෝ අනේ නායකන්නේ මට තේරෙන්නේ නැහැ මේ උපාදාන මොකද්ද කියලා. එතකොට මේ ස්ටූල් එකේ තියෙන රිද්දක් දාලා. මොවුන් ඔය වගේ කිව්වා. දැන් මට දැන් හරි ප්‍රශ්නයක් මේක. දැන් මං ආයේ පොතත් අරන් කරබාගෙන ආව කුටියට. මම බලු දැන් උපාදාන කියන්නේ මේ රිද්දක් වගේ. දැන් මම මේක සෝරන්න හදනවා මට දැන් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මං කල්පනා කළා නෑ. මම කලබල වෙලා මේක නිවැරදි කරගන්න යන්නේ. මං හිමින් ධර්මයේම ඉගෙන ගන්නවා මට කාලයක් යනකොට මේක තේරෙයි කියලා. කාලයක් යනකොට මට උපාදාන කියන තෘෂ්ණාව ප්‍රත්‍ය කරගෙන උපාදානි හට ගන්න හැටි මේකයි කියලා දේශනාවලින් අහගන්න ඉගෙන ගන්න ලැබුණා. දැන් ගොඩක් අය දෙන්නේ කලබල වෙලා විනිශ්චයකට ගිහලා ඊට පස්සේ තමන්ගේ ෆෝරම් එකක් හදා ගන්නවා. ඔන්න තමයි දැන් ඒ හා සම්බන්ධ කට්ටිය තමයි කොහොමද දැන් එකතු වෙන්නේ. කොහොමද එකතු වෙන්නේ? ධාතු සෙට් වෙනවා. දෙමේ කියාර පිළිවෙල මං හිතන්නේ සයන්ස් ඇයි නාම රූප තුලින් හට ගැනීම පැවැත්ම ඒ නැතිවීමේ සීමිතයන්ස් එතන ඒක තමයි සංස්කාරයන්ගේ ලක්ෂණේ ඇහි තියෙනවා රූපේ තියෙනවා චක්කු විඥානේ තියෙනවා ස්පර්ශේ තියෙනවා වේදනාවේ තියෙනවා සංඥාවේ තියෙනවා චේතනාවේ තියෙනවා මානසිකාරේ තියෙනවා මේ හැම එකකම තියෙනවා උත්පාද තිතිබංග කියන ධර්මතාවය. එහෙම නැත්නම් කිව්වොත් උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති තිතස් අනිතරතම් පඤ්ඤායති කියන ධර්මතාවයේ තියෙන එක ධර්මතාවයක්. ඒක උසනස අවසන් වශයෙන් මේ ස්වනංශ ගැන අහන මේ දැන් කිව්වට මම ඔක ස්වනංශ ගැන අහන්න කියලා හිටියා. දැන් සමහරගේ මතයක් තියෙනවා දැන් අපි වැඩිපුර කරනවා නම් දේව වන්දනාවට ඇයි අපි යොමු වෙන්නේ සමහරලාට අපි කතා කරනවා මේ සමහර වෙලාවට පන්සල් අපි හදනවා මේ පූජා කරන දෙවිවරුන්ගේ නාම වලින් එක එක නාමයන්ගෙන් ඒකට හේතුව මොකක්ද? සෝමවති පූජා කළා තියෙනවා රජිනේගේ නාමයෙන්. මේ වගේ දෙවිවරුන්ගේ ඒතර දේව ඇදහිල්ලක් දෙන්න කියන්නේ. සෝමවති පූජා කළා තියෙනවා ගෑනු කෙනෙකුගේ නාමයෙන්. ඒ එහෙම බැලුවොත් ඒක නෙමෙයි දේව ඇදහිල්ලක් දෙන ඔය එක මිනිසුන්ගේ තියෙන ඊර්ෂියාව. මම දකින්නේ මේකේ උපමේකේ තියෙනවා රජිරුවන්ගෙන් අහලා මිලිදු රජිරුවන්ගෙන් අහනවා මේ රජතුමනි ඔබ කැමතිද කියලා අහනවා. අපි සමග මේ උපාසකෙක් හැටියට කතා කරන්න. උපාසකෙක් හැටියට කතා කරනවා නම් කතා කරන්න පුළුවන් කියනවා. එහෙම නැත්නම් මම කතා කරන්න කැමති නැහැ කියනවා. රජුරවන්ට කියනවා දේශපාලන හැටියට කතා කරනවා නම් මම කැමති නැහැ කියනවා. කතා කරන්න. උපාසකෙක් හැටියට කතා කරනවා නම් මම කතා කරන්න කැමතියි කියනවා. එතකොට උපාසකයෙකුගේ ලක්ෂණ මොනවද කියලා අහනවා. මේක හරිය ලස්සට මේ පෙන්වා දෙනවා මේ රජුරුව මේ මිහිඳු මහරහතන් නාගසේන මහරහතන් වහන්සේ මේ එයාට කියනවා මේ උපාසකයෙකුගේ ලක්ෂණ මොකද්ද කියලා අහනවා. මේ කවුද මෙයා? කවුද මේ මිලිදු රජුරුව අහන්නේ. ආයක අනිත් පොතේ තියෙන දෙකේ දෙවෙනි පොතේ තියෙන. එතකොට මේ උපාසකයෙකුගේ ලක්ෂණ ඇටි තියෙනවා සංඝයාට ඊර්ෂ්‍යා නොකිරීම කියලා.
දැන් සංඝයා විහාරයක් හදුව තිරිසයා කරන්න ගිහියෝ. ඒකයි. දැන් බලන්න හිතලා දැන් කවුද මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළා සුමන සාමණේරයන් ටිකෝ ධාතුන් වහන්සේලා වඩම්මන් එන්න මේ කියලා. එතකොට සුමන සාමණේරයන් ඉර්දියෙන් ගිහිල්ලා මේ කොහෙද මේ මේ ධර්මාසුක රජුරුවත් අධිරාජ්‍යත් මුණ ගැහිලා කතා කළා. කෙලින්ම සුමන සාමණේරයන් වහන්සේ වැඩිය තවුතිසාවට සක්දෙවිඳු හම්බුණා. හම්බුලේ කුවස දේවේන්ද්‍රය අපිව පිටත් කළා දාලා පාඩුවේ ඉන්නව නේද කියලා ඇහුවා. ඇයි ස්වාමිනේ කියලා. දැන් අපි ස්තූපයක් හදන්න යන්නේ කොහොම අපිට කොහේ එකට උදව් කරනවා කියලා ඇහුවා. එහෙමයි ස්වාමිනේ මොකද්ද කරන්න ඕනේ? අපිට ධාතුන් වහන්සි දෙන්න කිව්වා. එතකොට ඒ අකු ධාතුන් වහන්සි සක්දෙවිඳු වැඳ වැඳ හිටපු අකු ධාතුන් වහන්සි තමයි රූපාරාමයට දුන්නේ. එතකොට රුවන්වැලි මහාසෑය තියෙන සක්දෙවිඳු විසින් පූජා කරපු කරඬු වි තමයි ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. ඊළඟට දුටුගැමුණු රජුරෝ මේ චෛත්‍ය හදන්න කල්පනා කරගෙන ඉන්නකොට ශේෂතේ හිටපු දෙවගණ තමයි මේ දිවි විමානයක් ගන්න කියාගෙන ගියේ මේ රජතුමා චෛත්‍ය හදනවා මේකට උදව් කරපන්න කියලා. ඉතින් ඊළඟට කාවන්තිස රජුරෝ සේරුල චෛත්‍ය හදන්න කල්පනා කළා. ඊට පස්සේ ගිරියබා රජුරෝ කිව්වා මෙහෙම විස්තරය කිව්වට පස්සේ රහතන් වහන්සේලා කිව්වා මේ රජතුමනි අනාවැකයක් තියෙනවා ලලාට ධාතුන් වහන්සේ කාවන්තිස්ස නමෙන් වූ රජ කෙනෙක් මේ හදනවා කියලා. දැන් ඒකට ඔබතුමා දැන් වන්දනා කරගෙන හිටිය ඇති මේ චෛත්‍ය රජ හදන්න ඕනේ කියලා. කල්පනා කර කර ඉන්නකොට ඊට ඒ රජුරුවන්ගේ කල්පනාව දැකලා මේ රත්තරම් මුතුමැණි නැවගනම් පාවෙලා ආවා. චේරුට චෛත්‍ය හදන්න. ඒ ඔක්කොම දෙවිවරු කළේ. ඒ කියන්නේ මේ බුදුරජාන් වහන්සේට එහෙනම් බුදු වෙනකට ආරාධනා කරන්නුනේ මිනිස්සු ගිහිලානේ තව තිසාවට තුසිතට. මිනිස්සු නෙමෙයි ආරාධනා කළේ බුදු වෙන්න කියලා. දෙවියන් බමුන් ආරාධනා කළේ. මිනිස්සු තුසිතට ගියේ නෑ හොයාගෙන බුදු වෙන්න ආරාධනා කරන්න. මිනිස්සුන්ගේ මාන්නෙන් යුක්තයි. එතකොට අපි ගත්තොත් එහෙම දැන් බ්‍රහ්ම රාජයේ ගැන ගත්තොත් එහෙම ඒ මිනිස්සු දන්නේ නෑ අපේ පෙර ආත්මේ සම්බන්ධ මොනවද කියලා. ඒක තමයි අර ගටිකාරච්චයි. ඔව් දැන් ගටිකාරි බ්‍රහ්ම රාජයාගේ මගේ අතරේ සම්බන්ධ මිනිස්සු දන්නේ නෑ. ඒවට ගරු කරන්න අපි කරන්නේ වා. දැන් සක්දිවතුගේ මගේ අතරේ සම්බන්ධ මිනිස්සු දන්නේ නෑ. දැන් මට මම මෙහෙම ඉන්නේ උන්වහන්සේලගේ දෙවිච උපකාර නිසා. නැත්තම් මට වට වෙලා ගාපේ රිට මගේ කැලිත් නෑ. ඒකයි. නෑ ඒක ලොකු ඒ කියන්නේ ඉෂ්ට දේවතාවු කියලා ඉෂ්ට දේවතාවු ඉෂ්ට දේවතාවු කියලා ලෝකේ ඉන්නවා. මාම හොඳට උදාහරණයක්. මට වට කළා ගහපු හැටියට මගේ කැලිත් නෑ. ඉෂ්ට දේවතාවුගේ අනුග්‍රහයක් නොතිබුණා නම්. ඒකයි. ඒක පිම්බලේ තමයි පිම්බලේ අනිවාර්යයෙන්. ඒ ඉසු දේවතාවන්ට උපහාර පුදුන එකට හිස් පුදුල කෑ ගන්නවා. ඒ ඒගොල්ලන්ට තීන පින්නක් තීර වෙනවා. අවසරසනජි මම හිතන්නේ අවසාන මිනිත්තු දෙකෙන් මේ අනුරාධපුරයේ ඉඳිකරන ඓතිහාසික අනුරාධපුරවරෙහි අභිනවයෙන් ඉදිකිරීමට නියමිත Siri වාසව සම්බුද්ධ රාජමහ ප්‍රසාදයේ කියලා මේ දැන් සොයන Siri වාසව සම්බුද්ධ රාජමහ ප්‍රසාදයේ භූමිය ඊට පස්සේ තියෙන අවශ්‍යනස. හැබැයි මම බැලුවේ ඓතිහාසික අනුරාධපුරයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත Siri වාසව සම්බුද්ධ රාජමහා ප්‍රාසාදය ගැන ගන්නකොට සවනසේ සමහරවිට මේ ප්‍රාසාදය මේ මේකට හේතු වුණේ මොකද්ද සර්? නෑ මම කල්පනා කළේ මේක දැන් අනුරාධපුරයේ අපේ නගරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටපු නගරේ. ඒක ඉති කාලයක් ගෙවෙමින් ඉතින් අර කියන්නේ සීමා බෝධින් වහන්සේ ස්වර්ණමාලි මහා සෑය තූපාරාමයේ වගේ අපි වන්දනාමාන කරනට අමතරව අනිත් ගොඩක් ඒවා නටබුන් හැරීටි තියෙන්නේ. දැන් මිරිස වැටියට අමතරව නටබුන් හැරීටි තියෙන්නේ. මොකුත් නෑ වෙනත්. ඉතින් ඊළඟට අපිට කියලා අර නිකන් අභිමාණින් වන්දනා කරන්න අපි පරණ අපරණ අභිමාණී ඉස්මතු වෙන විහාර මාර්ගාවක් නෑ. දණ්ඩවාදපුරයේ තිබුණ මේ පොළොන්නරුව තිබුණ රතන ප්‍රාසාදේ අණ්ඩවාදපුරයේ ලෝවා මහා ප්‍රාසාදේ. ඉතින් මම බලේ ඒක ඒ මහා ප්‍රාසාදේ තිබිච්ච බෞද්ධ රාජධානිය. දැන් මේ ප්‍රාසාද නැහැ. ඉතින් මට හිතුනේ මට ඉෂ්ට දේවතා අනුග්‍රහයක් තියෙන නිසා මම හිතුවා මේ සක්දෙවිඳුගේ නාමයෙන් Siri වාසව සම්බුද්ධ වාසවගේ සක්දෙවිඳුට වාසව සම්බුද්ධ රාජ මහා ප්‍රාසාදය කියලා ප්‍රාසාදයක් ලෝවා මහා ප්‍රාසාදය වගේ ප්‍රාසාදයක් නිර්මාණය කරන්න. ඉතින් සදහත් පිරිස මට ඒකට උදව් කළා. දැන් අපේ ඉඳන් අපිට තව ටිකක් තියෙනවා මේ අපි ඉලිමක් කරන්න එකක් තියෙනවා වගේ උපස වෙලා තිබෙන එක මට මේ පොඩ්ඩක් වැටුනේ. මේ සකස් කිරීම සඳහා JCB යන්ත්‍රයක් මේ බූම් ට්‍රක් රථයක් ගල් රෝලක් ෆෝක් ලිෆ්ට් එකක් සහ බවුසර් එක අවශ්‍යතාවයක් ඕනේ කියලා මට දැනුම් දුන්න ස්වයංනාස මේ ප්‍රධාන බාලක මැදිරියෙන්.
එම යන්ත්‍ර පූජා කිරීමට හෝ එම පහසුකම සැලසීමට හැකියාවක් ඇති සදහවතුන් සදහවතුන් හෝ පින්වතෙක් හෝ පින්වතියන් සිටිනවා නම් පින්වතුන් සහ පින්වතියන් සිටිනවා නම් කරුණාකර 0777 10 20 363 යන දුරකථන අංකය අමතන්න. අවශ්‍යතාවය නම් නැවතතාව කියන්න නම් JCB යන්ත්‍රයක් බ්‍රූම් බූම් ට්‍රක් රථයක් එකක් ගරෝරක් ෆෝක් ලිෆ්ටර් සහ බවුසර් රථයක අවශ්‍යතාවයක් පැන නැගී ඇති බැවින් මේකට පුළුවන් නම් යම්කිසි උපකාරයක් දෙන්නේ කියා. මේකට සවනන්ස තව එකක් තියෙන එකතු කරගන්න මේක කවදද එකතු වෙන්නේ කොහොමද කෙරෙන්න යන්නේ කියන එකත් අපිට පොඩ්ඩක් ඔබ වහන්සේ විසින් මේ දැන් අපි මේකට මේ මාසේ නේද සවනන්ස මුල් ගල තියන්නේ වෙසක් පුන් පොහොය දවසේ. එතකොට ඊට කලින් අපි මේ පිළිසකර කිරගෙන ඉන්න අවශ්‍යතාවය භූමිය සම්පූර්ණයෙන් පිරිසිදු කළා මට්ටම් කළා හරිගස්ස ගන්න ඕනේ. මේවට තමයි අපිට අර JCB එකක අවශ්‍යතාවය, ඊළඟට අර බූම් ට්‍රක් එකක ගල් රෝල් එකක අවශ්‍යතාවය, ඊළඟට ෆෝක් ලිෆ්ට් එකක අවශ්‍යතාවය තියෙන්නේ. ඊළඟට අර වතුර වලට ප්‍රශ්න නිසා බවුසර් එකක් අපිට ඕනලා තියෙනවා. මංකු දැන් අර ඒ අපි ඉක්මන් කළා භූමිය හදා ගන්න ඕන නිසා මේකට සමදෙන කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ගේ අන්තර තියෙනවා නම් අපිට පූජා කරන්න විදියක් නැතත් අපිට ඒක ලබා දෙන්න පුළුවන් නම් එතකොට අපිට පුළුවන් මේ පාවිච්චි කරලා අපෝ ඒගොල්ලන්ට ලබා දෙන්න යන්ත්‍රය. මොකද අපිට අර අක්කර 15ක භූමියක්. ඒ නිසා අපි සම්පූර්ණ සුද්ධ කර ගන්න ඕනේ පිළිවෙලට. කොහෙද සවනන්ස හරියට පිළිහිටි රදපුරේ මට ඒක තන විස්තරේ කියාගෙන තේරෙන්නේ නැහැ. තමයි අසවල් තැන කියලා. අපි අසපෝ කිට්ටුව. එතකොට අපි ඒක සුද්ධ පවිත්‍ර කරලා පිරිසිදු කළා. ඉතින් අපි හිතාගෙන ඉන්නේ ඉතින් අපිට ලැබෙන මොකද හේතුව මේක මගේ ලැබීමක් නෙමෙයිනි. අනිවාර්යයෙන්. කියන්නේ විහාරේ කොටිම කියන්නේ කාවන්තිස්ස රජුගේ මේ කොහෙද සේරිවිල චෛත්‍ය රාජය හදනකට ලස්සන කීමක් කිව්වා. මොකද්ද? භාග්‍යවතුන් වහන්සේගේ පින මේ කිව්වා. භාග්‍යතුන් වහන්සේගේ පිනට තමයි මේවා කෙරෙන්නේ. ඒ වගේ දැන් භාග්‍යතුන් වහන්සේගේ පින නිසායි ඒවා අපිට කරගන්න පුළුවන්. ඒකට මැදිහත් වෙන්න අපිට උදව් කරන කෙනාගේ නම දැන්නේ ධම්ම දාන එක. දැන් අපිට සෝමවතිය කියන චෛත්‍ය රාජයා හැදුවේ මහින්ද කියන රහතන් වහන්සේ. ඒ කියන්නේ මහින්ද කියලා වෙන රහතන් වහන්සේ තමයි ගිරිය බාරජ්ජුරුවන්ට දීපු දකුණු දළදා වහන්සේ පිහිටවලා. එතකොට ඒකට එහෙනම් අපිට දකුණු දළදා මහා සෑ රජුන් කියලා දාන්න නැතුව සෝමවති සෑ රජුන් කියලා තමයි ඒකට කිව්වේ. ඒ කියන්නේ ඒ සෝමවති දේවිය ඒ සෑයට කරපු අනුග්‍රහය නිසා. දැන් මම ඝටිකාර සෑය කියලා කියන්නේ ඝටිකාර බ්‍රහ්මරාජයාගෙන් මට ලැබිච්ච අනුග්‍රහය නිසා. ඊළඟට සක්දේවිඳුට සිරිවාසය කියලා දාලා තිනේ එතුමාගෙන් මට ලැබිච්ච අනුග්‍රහය නිසා. ඉතින් ඒකට කෙලෙහි ගුණ සලකන් දාලා මිසක් ඒගොල්ලන්ගේ නමින් ඒ තියෙනකට ඒගොල්ලෝ තේල වන්දනා කරන්න පුළුවන් මේක මේ අපේ නමින් සෑය හදලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ ඉතින් මේ දැන් ස්වර්ණමාලී කියලා චෛත්‍ය දැම්ම දේවගණකගේ නමින් දෙක අයලා තියෙනවා. ඉතින් ඒ වගේ ඉතින් මේකෙදි අපිට මේකට උපකාරයක් කළොත් ඉක්මනින් මම හිතන්නේ අපි මේ 20න් පස්සේ වගේ ඉක්මනට වැඩ කටයුතු කළා ඉක්මනට පිරිසිදු කරලා හදා ගන්න ඕනේ භූමියේ. ඉතින් ඒ කටයුත්තට අපිට මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා බුදු ජන්මාසික සාහෘදයේ හැටියට අපි බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්තා. ඔව් ඒ කියන්නේ මේ සම්බුද්ධ රාජ මහ ප්‍රාසාදය අපි හැදුවොත් අභිමාණයෙන් අපිට වැඳ වැඳ පුදු පුදු ඉන්න තැනක්. අභිමාණයෙන් වඳින්න තැනක් නම් ආස කරන එකයි. මොකද අපිට තිබුණා ලොකු අභිමානයක්. අභිමාන. අපිට ලොකු ශ්‍රේෂ්ඨ ගයක් අපිට තිබුණා මේ ධර්මයේත් එක්ක අනුරාධපුර යුගයේ. ඒකයි. දැන් තියෙන නටබුන් විතරයි ඒකයි. ජරාවාස වෙලා දැන් නම් ඇදලා තිනවා ඒ උනාට අභිමාණයෙන් අභිමානයේ තැනක් නර්වණෙන් සෑරෙන්න. ඔව් අපිට ඕනේ අභිමාන. ඊළඟට මේ අභිමානයේ අපිට ගියාට පස්සේ නිකන් අපේ කියලා අර හින කියන්නේ ඔන්න එතකොට අපිට hina පහල කරලා ප්‍රීතිය වෙන්න පුළුවන් තැනක් ජාතියක් හැටියට කවුරුත් හැටියට රටශය නැහැ. අනේ බොහොම පිංසනස සර ප්‍රකාරයේ මේ සීල දේ මෙතු වේවා කියලා වාසනා කරනවා සාදු සාදු සනන්සට. එහෙනම් අපි නව බුද්ධ වැඩසටහන අවසන් කරන්න වෙලාව ඇවිත් අපි ලබන සතියේත් ලබන සතියේත් අපි ලොකු සනන්සේගේ මේ මෙහෙ වීම යටතේදී මේ වැඩසටහන නැවතතාවක් අපි බලමු. ඒත් අපිට ගේන්න පුළුවන් ධර්ම කරුණු කාරණා මේ තියෙන බොහොම මං හිතන්නේ අහු වෙලා තියෙන යම් තියෙනවා නම් තැන් අපිට හරියාකාර निराකරණය කර ගැනීමට අපහසු මං හිතන්නේ අපිට ලියන්නත් පුළුවන් ස්වාමීනාංශකින් එතකොට මට මේ ප්‍රශ්න ගන්නත් පුළුවන් ස්වාමීනාංශය වෙත යොමු කරන්න පුළුවන්. ඉතින් අපි නැවත වතාවක් ලබන සතියේදී නමු බුද්ධාය වැඩසටහනක් තුළින්ම මේ වෙලාවට 9ට රාත්‍රි 9ට අපි හමු වෙමු. ඔබ සැමට නමු බුද්ධාය තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය සතහම් කතිකාව.